Andai, cavolo, Sadukaya. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. පින්වත්නි, දැන් අපි එළඹලා තිබෙන්නේ අපේ අද දවසේ භාවනා වැඩසටහනේ අවසාන භාගයට. උදේවරු වෙත හවසක් භාවනා පිළිබඳ දේශනාවකට සවන් දීලා භාවනාව ප්‍රායෝගිකව ටිකක් හෝ පුරුදු කරගෙන සිටින වෙලාව. මේ වෙලාවේදී භාවනාවට උපකාර වෙන සූත්‍ර දේශනාවක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම විතක්ක සන්තාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජීතවනාරාමයේ වැඩ ඉන්නකොට දේශනා කළේ. විතක්ක කියන වචනේ ඔයත් අහලා තියෙන හොඳට නේද? මොකද තේරුම? විතක්ක කියන්නේ අභිධර්මයට අනුව නම් අරමුණට සිත නැමීම, විතර්කය යොමු කිරීම කියන එක. සාමාන්‍යයෙන් කිව්වොත් විතර්ක කියලා මොනවාද? සිතුවිලි. විතර්ක වලට කියන නම සිතුවිලි. සන්ඨාන කියන වචනේ තේරුම? සන්ධාන කියන්නේ සටහන කියන එක. නමුත් මෙහි යොදන්නේ මූල කාරණාව කියන එක. සිතුවිල්ලක් හටගන්නට මුල් වෙන හේතුව දකින හැටි උගන්නලා හිත පිරිසිදු කරගන්න ක්‍රමය පැහැදිලි කරපු සූත්‍රය. ඒකයි විතක්ක සන්ධාන කියන්නේ. ඒත් මෙතනදී හඳුන්වන්නේ විශේෂයෙන්ම කෙලෙස් සිතුවිලි වලට. අපේ හිතේ මොකක් හරි කෙලෙස් සිතුවිල්ලක් ආවහම් ඒ කෙලෙස් සිතුවිල්ල මැඩපවත්වාගෙන හිත පිරිසිදු කරගන්න හැටි කියලා දෙන ක්‍රමවේද තමයි බුදුහාමුදුරු මේ සූත්‍රය තුලින් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා අධිචිත්ත මනෝයෝගීන වික්ඛවේ වික්ඛුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි කියලා. අධිචිත්ත කියන වචනේ අපි උදෙත් කියුවා නේද? මොකද්ද අධිචිත්ත කියන්නේ? මොකටද? සමත භාවනා. එහෙම නැත්නම් සමාධියට. සමත භාවනාව පුරුදු කරන කෙනෙක් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකයෙක් විසින් කාලීන කාලම්. කාලීන කාලම් කියන්නේ මොකද? කලින් කල. කලින් කල කියන්නේ විටින් විට. පංච නිමිත්තානි කාරණා පහක් මනසිකා තබ්බානි මෙනෙහි කරන්න ඕන. සමත භාවනාවෙන් හිත සංවර කරගන්න උත්සාහවත් වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම උත්සාහයක යෙදිලා ඉන්න අතරේ එයාගේ හිතට මොන හරි වෙනත් නරක සිතිවිලි ආවොත්, විතර්ක ආවොත්, ඒ එන විතර්ක පාලනය කරගන්න, ඒ සිතිවිලි නවතා ගන්න එයා විටින් විට කාරණා පහක් ගැන හිතලා අභ්‍යාස කරලා පුරුදු කරලා තියා ගන්න. අන්නේ කාරණා ටික තමයි බුදුහාමුදුරු මෙතෙන්ද විස්තර කරන්නේ. එතකොට අපේ හිතේ ඇති වෙන කෙලෙස් සිතිවිලි ක්‍රියාත්මක වන අධියර ස්ටේජස් තියෙනවා කියද? තුනක් තියෙනවා. ඒ තුනට කියනවා අනුසය දෙක, පරියුත්ථාන තුන, වීතික්කම කියලා. අනුසය කියන්නේ මොකද්ද? කෙලෙස් හිතේ නිදාගෙන ඉන්නවා, සයනය වෙලා තියෙන, තුනී වෙලා තැම්පත් වෙලා තියෙන අවස්ථාව. අනුසය කෙලෙස. දැන් අපේ හිතේ කෙලෙස් තියෙද මේ වෙලාව? මේ භාවනා කරලා බණ අහලා මේ බොහොම හොඳට සතුටු වෙන මේ වෙලාවේ අපේ හිතේ කෙලස් තියෙනවා.
තියෙනවා නැති නෑ නැත්ත රාත් වෙලා නේද තියෙනවා අනුසය වශයෙන් දැන් තියෙන අනුසය කෙලස් අපිට යටපත් වෙලා තුනී වෙලා නෑ කියලා හිතෙන තැන නෝ යටපත් වෙලා ඔහොම කෙලස් වලට මොකද වෙන්නේ ඇවිස්සෙනවා විටින් විට ඇවිස්සෙනවා කොහොමද කෙලස් ඇවිස්සෙන්නේ කෙලස් ඇවිස්සෙන හේතු මොකද හේතු ඇහැ කනනාසේ දිව ශරීරයේ කියලා මනස කියලා දොරවල් හයක් තියෙනවා. ඒ දොරවල් හයෙන් නිරන්තරයෙන්ම ගන් ලබන අරමුණු හයක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. අන්නේ අරමුණු අයෝනිසෝ මනසිකානේ සිහිය නුවණ මෙහෙවන්නේ නැතුව ගත්තොත් මොකද වෙන්නේ? ඒ අරමුණුත් එක්ක අර නිදාගෙන ඉන්න කෙලෙස් ගැස්සිලා ඇහැරෙන්න ගන්න. අර රූපාදී අරමුණු වල මොලා වෙලා ඒව පරිහරණය කරන්න ගත්තහම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකින්න නැතුව නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් ඒ අරමුණු පරිහරණය කරනකොට අපේ හිත ඔන්න අර අරමුණේ එක්ක ඇලෙනවා එහෙම නැත්තම් ගැටෙනවා. ඇලීම නිසා ඇවිස්සෙනවා මොකද? රාගය. ගැටීම නිසා ඇවිස්සෙනවා මොකද? ද්වේෂය. ඇලීමයි ගැටීමයි දෙකම ඇවිස්සෙන්නේ මොකක් නිසාද? මෝහය නිසා. එතකොට කවුරු හරි කෙනෙක් ඇහැට පේන රූපය නිසා හිතේ කෙලෙස් අවුස්ස ගත්තොත් එයා ඒ රූප බලන්නේ කෙලෙස් එක්ක. කෙලෙස් වලට කියනවා නම ක්ලේශ මාර කියලා. එතකොට එයා ඇහැට පේන රූපය නිසා හිතේ නිදාගෙන ඉන්න කෙලෙස් අවුස්සාගෙන ඒ රූපය බැලුවොත් එයා ඒ රූප බලන්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. කනට ඇහෙන ශබ්ද නිසා ඒවයි ඇලිල ගැලිල කෙලෙස් අවුස්සගත්තොත් එයා ඒ ශබ්ද අහන්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. නහයට දැනෙන ගඳ සුවඳ නිසා ඇලිල ගැටිල නිදාගෙන ඉන්න කෙලෙස් අවුස්සාගෙන කටයුතු කළොත් එයා ඒ ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. දිවට දැනෙන රස නිසා හිතේ තියෙන කෙලෙස් අවුස්සාගෙන කටයුතු කරන්න ගියොත් එයා ඒ රස විඳින්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. කයට දැනෙන ස්පර්ශ නිසා කෙලෙස් අවුස්සාගෙන කටයුතු කරන්න ගියොත් එයා ඒ අරමුණ ඒ ස්පර්ශය විඳින්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. සිතට දැනෙන සිතිවිලිත් නිසා කෙලෙස් අවුස්සාගෙන කටයුතු කරන්න ගියොත් එයා ඒ සිතිවිලි හිත හිතා ඉන්නේ කාත් එක්කද? ක්ලේශ මාරයත් එක්ක. එතකොට එයා ජීවත් වෙන කාත් එක්කද? මාරයත් එක්ක. අන්න ඒකට තමයි මරුවා සමග වාසය කියන්නේ. මේ පරණ කතිය ගැන චණ්ඩිකමට කිව්වද ඔන්නෝකද ඇත්ත කතාව නේද? ඉතින් ක්ලේශ මාරයාගේ ග්‍රහණයට හසු වී ඉන්න කම්ම අපේ නිදහසක් නෑ, නිවනක් නෑ. අපි විනාශයටමයිපත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසා අර නිදාගෙන ඉන්න කෙලෙස් අවුස්ස ගන්න හොඳයි. ඒවයි ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ යන්නේ නැතුව ඒවා හොඳින් අර අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණය දකිමින් පරිහරණය කරන තරමට තමයි කෙලෙස් අවුස්ස ගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම දකින්නේ නැති හින්දා ගොඩක් අය මොකද කරන්නේ? අර නිදාගෙන ඉන්න කෙලෙස් අවුස්ස ගන්නවා. ඒ අවුස ගන්න අවස්ථාවට කියන දෙවෙනි අවස්ථාව මොකද්ද? පරියුට්ඨාන. පරි කියන්නේ හාත්පසින් හැම අතින්ම. උට්ඨාන කියන්නේ නැගිටිනවා. දැන් ඔන්න කැකෑරෙමින් කැළතෙමින් තියෙනවා. එළිය නෑ හැබැයි. තියෙන්නේ කොහෙද? හිතේ අභ්‍යන්තරේ. මේක හිතන සංසුන්. දැන් මේ අරමුණුත් එක 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 ඇහැට මේච රූප ගැන හිතන, කනට ඇහිච්ච ශබ්ද ගැන හිතන, එක එක හිත හිතා හිත හැමතිස්සෙම නොසංසුන්. ඔන්න ඔය නොසන්සුන් සිත ඔය විදිහට අරමුණු හිතන්න හිතන්න මොකද වෙන්නේ? හිත වේගවත්ව ක්‍රියාත්මක කරනවා. ලේසි වැඩක් නෙවෙයිනේ. ඇහැට පේන රූප ගැන හිත හිතා ඉන්නවනේ, කනට ඇහෙන ශබ්ද ගැන හිත හිතා ඉන්නවනේ. හැමීට හැමීටත් නෙවෙයිද දැන් හිතන්නේ නේ? එක දැන් රූපය කියන්නේ එකක් විතරක් පේන එකක්ද නෑ? දැන් මේ තාප්පේ මේ පැත්තේ බිත්තියේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට බැලුවොත් රූප කීයක් පේනවා නේද? එක මොහොතේ එක තප්පරයක් ඇතුළත බලන්න වෙන වෙනම රූප සමුදායක් පේනවා.
එතකොට ඔය හැම රූපයකම අපි ඇලෙන්න ගැටෙන්න ගියොත් මොකද වෙන්නේ? කෙලස් කොච්චර වේගෙන් ක්‍රියාත්මක කරනවද? එතකොට ඇහෙන් බලන රූප විතරද අපි කරන්නේ? කනෙන් අහගෙන ඉන්නවා. නම් දිවෙන් රස විඳිනවා. නායයට දැනෙනවා. ස්පර්ශ විඳිනවා. මේ ඔක්කොගෙම කොච්චර සිටිවිලි ගලාගෙන නැද්ද මොහොතක? ඒවයි වේගවත් ක්‍රියාකාරීත්වය නිසා මොකද වෙන්නේ? සමහරුන්ට ඒ ඇතුලේ අර කෙලෙස් පාලනය කරගන්න බැරි වෙනවා. වේගය වැඩි වෙනවා. වේගය වැඩි වුණාම මොකද වෙන්නේ? වාහනේ කරුණාද වේගය වැඩි වුණාම බ්‍රේක් කළත් අහන්නේ නැහැ. ඇදිලා ගිහිල්ලා හැප්පෙනවා. අන්න ඒ වගේ සිටිවිලි වලට බ්‍රේක් නැති වුණාම ඒව පණිනව කටින් එළියට. නරක වචන විදිහට නේද? සිටිවිලි වලට බ්‍රේක් නැති වුණාම ඒකේ වේගවත් ක්‍රියාකාරීත්වය වැඩි වුණාම ඒව පණිනව එළියට කයි නරක ක්‍රියාකාරකම්. අන්න එළියට දාන අවස්ථාව. කෙලෙස් සමාජගත කරන අවස්ථා තුන. ඒ අවස්ථාවට කියන මොකක් කියලාද? වීතික්කම කියලා. ඔන්න අවස්ථා තුන. මොකද අවස්ථා තුන? අනුසය පරියුද්ධාන වීතික්කම. ඒ අවස්ථා තුන පාලනය කරන්න බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ශික්ෂණ ක්‍රම තුනක්. ඒවට කියනවා ත්‍රි ශික්ෂා කියලා. මොනවද? සීල, සමාධි, ප්‍රඥා. දැන් මට කියන්න හිතේ කෙලෙස් යට ගිහිලා තියෙන අවස්ථාවද? ඇතුලේ කැකෑරෙමින් තියෙන අවස්ථාවද? එහෙම නැත්නම් එළියට දාන අවස්ථාවද වැඩියෙන්ම භයානක? ඇතුලේ. හා? එළියට. එළියට දානවාද? ඇතුලේ තියාගත්තට අපිට කවන්න. එළියට දානවාද අනිත් අය අල්ල ගන්න. නේද? අනිත් අය පටලවා ගන්න. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? එළියට දාන අවස්ථාව පාලනය කරන්න. කෙලස් එළියට දාන්නේ කොහොමද? කයිනුයි වචන නරක දේවල් කියලා නරක දේවල් කර. එහෙනම් ඉස්සෙල්ලාම අන්න ඒක අපි පාලනය කරගන්නවා. මොකෙද? සීලය. නේද? සීල් සමාදන් වෙලා කයයි වචනයයි සංවර කරගන්න. සීල් සමාදන් වුණාම නරක දේවල් කියන්නේ නරක දේවල් කරන්නේ. කියන්න හිතුණා. නේද? දැන් සමහර වෙලාවට සිල් සමාදන් වෙලා කාත් එක්ක හරි කේන්ති යනවා. මොකක් හරි කියන්න තියෙනවා. කියන්න හිතුනාම එක සැරේට මතක් වෙන මොකක්ද? මං සිල් ගන්නෙ කියලා. එතකොටම කියන මොකක්ද? මං ඔයාලට කියන්නේ කිව්ව කියලා හිතා ගන්න. එහෙම හරි කියලා දා. නේද? එතකොට කෙසේ වෙතත් සීලයෙන් කරන්නේ පාලනය. දැන් තවත් ආච්චි අම්මලා පුංචි ළමයි එක සිල් ගන්න යනවා. නේද? සීල් අරගන්න ගියාම පොඩි ළමයි දඟලනවා කෑක ගහ ඉන්නවා. ආච්චි කියනෝ දඟලන්නේ නැතුව ඉන්න පුතේ කියලා නෝ කියන දේ අහන්නේ මේ ළමයි දඟලනවා. දැන් ආච්චිට කේන්ති. මේ කෑ ගහනවා කියලා. ඉතින් ගහන්නත් හිතෙනවා. කියන දේ අහන්නේ නැති හින්දා. හැබැයි ගහන්න බෑ. ඇයි ගහන්න බැරි? සීල් නිසා. ඉතින් ආච්චි පොඩි කෑ කන්ට කරලා කියන හිටින්කෝ මං ගෙදර ගිහලා අල්ල ගන්නම්. එහෙම කියන්නේ මොකක් නිසාද? දැන් සීල් හින්දා ඒක එළියට දාන්න ආරක්ෂා කරගෙන ඉන්නවා. ඉතින් සීලයෙන් කරන්නේ කයයි වචනයයි පාලනය කරනවා. කය වචනය පාලනය කරාට තම අර අරමුණු වලට විවෘතයින ඉන්ද්‍රයන් ටික එහා කරන ආසේ දිව ශරීරයේ විවෘතයින. ඒ නිසා මොකද මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ඇවිල්ලා ඒවයි ඇලිල්ල ගැටිලා අභ්‍යන්තරේ හොඳටම ඇවිස්සෙවිස් තියෙනවා. කෙලෙස් ඇවිස්සෙලා නීවරණ ධර්ම වැඩි වෙලා අන්න ඒ ඇවිස්සෙන පරියුට්ඨාන කෙලෙස් පාලනය කරන ශික්ෂණ කරන ක්‍රමයට කියනවා මොකක්ද? සමාධිය. සමාධිය කියන්නේ මොකක්ද? සමත භාවනා. කුසල අරමුණක හිත පිහිටවන විවිධ අරමුණු ඔස්සේ හිත ඇදිලා යන්නට නොදී. එතකොට කුසල අරමුණු වල හිත පිහිටවනකොට හිත සංසුන් වෙනවා. අර ඇවිස්සිලා ඇවිස්සිලා යන කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික සමනය වෙන යටපත් වෙනවා. අන්න ඒ සමනය කිරීම කරන්නේ සමාධිය. එහෙම කෙලෙස් යටපත් වුනාම තුනී වුනාම අර අනුසය මට්ටමට යට වෙලා ගියාම මොකද වෙන්නේ? යට වෙලා තියෙන කෙලෙස් හෙවත් අනුසය කෙලෙස් පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නේ මොකක් නිසාද? හිත සංවර කරගත්ත නිසා, සමාධිය උපදවගත්ත නිසා. දැන් ඔන්න ෆෑන් එකක තටුවල දූවිලි තියෙනවා. දැන් මේ ෆෑන් එක වේගින් කරකැවෙනවා. දැන් කරකැවෙනකොට කාට හරි ඕන මේ දූවිලි පිහදා පුළුවන් ද වැඩේ කරන්න? බෑ. එහෙනම් යා ඉස්සෙල්ලා මොකද කරන්න ඕන?
ඉසල කරකැවෙන එක නවත්තන්න. කරකැවෙනක නැවැත්තුවාම එයා දකිනවා මොකද්ද? තටුවල දූවිලි තියෙනවා කියලා. දූවිලි තියෙනවා කියලා දැක්කහම මොකද වෙන්නේ? පිහදාන්න හිතෙනවා. සමහරු දෙක දෙක පිහදාන්න ඒක වෙනවද? නමුත් එහෙම දැක්කහම පිහදාන්න හිතෙනවා. සහ කැරකෙන එක නැවතුණාම පිහදාන්න ලේසි නැත අතක් කපල යනවා. ඒ වාගේ අපේ හිත සංසුන් වෙන සමාධිමත් වෙලා අර කෙලෙස් සම යට වෙලා තියෙනකොට අනුසය මට්ටමට තියෙනකොට විදර්ශනා ප්‍රඥාවෙන් අර යට ගැහිලා තියෙන සියලු කෙලෙස් මුලින් උපුටල දානවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීය දකිමින් අර ඒ කෙලෙස් නැවත උපදින් නැති වෙන විදිහට ගලව ගලව දානවා. හිතේ යට ගැහිලා තියෙන කෙලෙස් නැවත උපදින්නේ නැති වෙන විදිහට ගලවල දාපු දවසට තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. එතකොට ඒ අනුසය ක්ලේශයන් ප්‍රහාණය කරන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ඔන්න දැන් මං කිව්ව හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධිකර තුනයි, ඒක පාලනය කරන ශික්ෂණ ක්‍රම තුනයි. අනුසය පරිඋත්ථාන වීතිකම අවස්ථා තුන. අනුසය කෙලෙස් නැති කරනවා මොකෙන්ද? ප්‍රඥාවෙන්. පරිඋත්ථාන කෙලෙස් නැති කරන මොකෙන්ද? සමාධියෙන්. වීතික්කම කෙලෙස් නැති කරන මොකෙන්ද? සීලෙන්. නේද? එතකොට කවුරු හරි කෙනෙක් ඔන්න ඔය සඳහා ක්ලේශ ප්‍රහාණය සඳහා සීල් සමාදන් වෙලා සමත භාවනාවක් කර කර ඉන්න වෙලාවට එයාගේ හිතේ පහළ වෙනවා කෙලෙස් විතර්ක. කෙලෙස් සිටිවිලි. විවිධ කෙලෙස් සිටිවිලි තියෙනවා. ඒ කෙලෙස් සිටිවිලි වලට මුල් වෙන මූල හේතු කීයක් තියෙනවා? තුනක් තියෙනවා. ඒවට අපි කියන අකුසල හේතු කියලා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඔන්න ඔය වාගේ කෙලෙස් ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන එක එක කෙලෙස් සිටිවිලි ඇති වීගෙන එනකොට හිතේ අර සමාධිය නැති වෙලා යනවා. ඉතින් භාවන සමත භාවනාව කරන කෙනෙක් මොකද කරන්න ඕන? විටින් විට අන්නේ ඇති වෙන කෙලෙස් පාලනය කර ගැනීම සඳහා අභ්‍යාස ක්‍රම පහක් පුරුදු කරලා තියාගන්න. මොකද්ද පළවෙනි අභ්‍යාසය? පළවෙනි ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවුරු හරි කෙනෙක් ඔය විදිහට හිතේ සමාධිය ගොඩනගාගෙන ඉඳෙද්දි කෙලෙස් සිටිවිල්ලක් ඇවිස්සීගෙන එනවනම් කරන්න ඕන පළවෙනි කාරණාව තමයි තම්හා නිමිත්ත අඤ්ඤං නිමිත්ත මනසිකාතබ්බං. ඒ කියන්නේ මොකක්ද? අර කෙලෙස් සිටිවිල්ල ඇති වෙන්නට මුල් වෙච්ච නිමිත්තක් තියෙනවනේ. රූපයක් හරි, ශබ්දයක් හරි, ගන්ධයක් හරි, ස්පර්ශයක් හරි, මොකක් හරි නිමිත්තක් තියෙන අරමුණක් තියෙනවනේ. මොකද කරන්නේ? ඒ අරමුණ වෙනුවට වෙනත් අරමුණක් හිතට ගන්නවා. ඒ වෙන අරමුණ මොන එකක් වෙන්න ඕනද? කුසල අරමුණක් වෙන්න ඕන. එතකොට ඔන්න පළවෙනි කාරණය. දැන් එහෙනම් එහෙම කරන්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම හිත ගැන අවබෝධයක් තියෙන්න ඕන. මගේ හිතට ලෝභයක් ඇවිල්ලා තියෙනවා, ද්වේෂයක් ඇවිල්ලා, මෝහයක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් හැකියාව ඔබට තියෙන්න ඕන. ඊට පස්සේ ඔබට දැනුමක් තියෙන්න ඕන ලෝභය ආවොත් මොකද්ද ගන්න ඕන? සිටින්න අරමුණ. ද්වේෂය ආවොත් මොකද්ද කරන්න? මෝහය ආවොත් මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ඕන. දැන් සරලව අපි දන්නවා ලෝභ සිටිවිල්ලක් ආවොත් මොකද්ද ගන්න ඕන? ඔබ අලෝභ සිටිවිල්ල. ද්වේෂයක් ආවොත් මෛත්‍රී සිටේ. මෝහයක් ආවොත් ප්‍රඥා සිටිවිල්ල. ඊළඟට හිංසනයක් ආවොත් කාට හරි කොනිච්චන්න අබරන්න මිරිගන්න එහෙම හිතමු. අවිහිංසහ කරුණාව. ඉරිසියාවක් එහෙම ආව මුදිතාව. අන්න දැන් එහෙනම් ඔබට ඒ ගැන දැනුමක් තියෙන්න ඕන. ඒ වෛද්‍යවරයෙක් ගාවට ලෙඩෙක් යනවා බෙහෙත් ගන්න. එතකොට ඒ ලෙඩාව පරීක්ෂා කරලා බලනකොට ඔළුවේ කැක්කමක් තියෙනවා. නේද? එතකොට දොස්තර මහත්තයා දැනගන්න ඕන අන්න ලෙඩේ මේකයි, ලෙඩේට ගැළපෙන බෙහෙත මේකයි කියලා. එතකොට තව දොස් ලෙඩෙක් එනවා. එයාට තියෙන්නේ බඩේ කැක්කමක්. එතකොට
ආයි දැනගන්න ඕන ලෙඩේ මේකයි ලෙඩේට බෙහෙත මේකයි කියලා. එහෙම දන්නේ නැත්නම් මොකද කරන්නේ? අර දොස්තර මහත්තයා හැම ලෙඩාටම එකම බෙහෙතමයි දෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? නැති ලෙඩත් හැදෙන්න ගන්නවා. අන්න ඒ වගේ ඔබ හැම එකටම මෛත්‍රිය කර කර ඉන්න ගියොත් සමහර වෙලාවට වෙන කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හිත ගැන හොඳට අවධානයකින් අවබෝධයකින් ඉඳලා ඒ කෙලෙස් සිතිවිල්ල අඳුනාගෙන ඒට ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිල්ල ගන්න දක්ෂ වෙන්න ඕන. අන්න ඒක තමයි කිව්වේ තම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කියලා. රාග සිතිවිල්ලක් ඇති වීගෙන එනකොටම මොකද කරන්න ඕන? ඔබට දක්ෂකමක් තියෙන්න ඕන විරාගික සිතිවිල්ලක් ඇති කරගන්න. කාතේකරි තරහක් ඇති වීගෙන එනකොට කවුරු හරි බැනපු නිසා අපි හිතමු මෙහෙම කවුරු හරි කෙනෙක් ඔන්න බනිනවා ඔබට. ඒ බැන්න නිසා එයාට ඒක තරහක් එනවා. එතකොට ඔබට තේරෙනව ඔන්න මගේ මේ හොඳට තිබිච්ච මේ සංසුන් වෙලා තිබිච්ච හිත දැන් තරහක් ඇති වීගෙන එන්නේ කියලා. එතකොටම ඔබ හිතනවා මොකද? මෛත්‍රිය හිතනවා. කොහොමද මෛත්‍රියද? දැන් තරහ ඇති වීගෙන එනකොටම අර මනුස්සය දැන් බැනගෙන එනවා. බැනගෙන එනොත් අපිට දැන් තරහ මේ අපි තරහත් ඇති වෙලා. ඒතර දැන් ආමුදුරුවත් කිව්ව ඔන්න මෛත්‍රී කරන්න කියලා. ඊට පස්සේ මොකද? අපිට පැටින් ඉන්න මාමෙන්ව සීළු සත්‍යෝ සූපත්. ඒකද? නෑ. නෑ. එහෙනම් මොකද්ද? ඒ තරහත් මොකද්ද මෛත්‍රිය කියලා කියන්නේ? මෛත්‍රිය කියන්නේ මේ ෆ්‍රෙන්ඩ්ලිනස් නේ, මිත්‍රත්වය. දැන් කාත් එක්ක හරි යාළු වෙන නම් මොකද කරන්න ඕන කියන්න බලන්න. යාළු වෙලා නැහැ වගේ නින්නේ නිකන්. හා කාත් එක්ක හරි යාළු වෙන නම් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන? හිනා වෙන්න කලින් උත් එක මේක කරනවා. මූණ බලන්න හිතෙන්නෙත් මං හිතන්නේ මේක හින්දා. මොකක්ද දන්නව? අපි අගයන හොඳක් එයා තුලින් දකින්න ඕන. නේද? ඒක ඔයාගේ රූපේ හොඳ වෙන්න ඕන, හඳ හොඳ වෙන්න ඕන, වැඩ හොඳ වෙන්න ඕන, සල්ලි තියෙන්න ඕන. නේද? ගුණවන්ත වෙන්න මොකක් හරි අපි අගයන හොඳක් අපිට එකසරට වැටෙන්න ඕන. වැටුණාන පස්සේ තමයි එයාත් එක්ක හිනා වෙන්න, කතා කරන්න, යාළු වෙන්න අපිට හිතේ. අන්න ඒ වගේ. දැන් ඔබට තරහ ගිය මොකක් නිසාද? අර මිනිසයා බැන්න නිසා. එහෙනම් දැන් ඔබ කරන්න ඕන මොකක්ද? එයාගේ හොඳක් හිතනවා. කොහොමද හිතන්නේ? අනේ ඔය කටින් ඔහොම බැන්නට ඔය කටින්ම මට කොච්චර හොඳ කියලා තියෙනවා කියලා හිතනවා. එතකොට අර බැනුමට අවධානය යොමු වෙන්නේ නැතුව අර හොඳ ගැන හිතන්න හිතන්න මොකද වෙන්නේ? අර මනුස්සයා කෙරෙහි ඇති විචාර තරහ අඩු වෙලා යනවා. අන්න ක්‍රමය. නේද? එහෙම බලාගෙන යනවා මේ මිනිහේ කියපු හොඳක් නැහැ. කරලා තියෙනම බණින එක විතරයි. එතකොට මොකද කරන්නේ? එතකොට මෙහෙම හිතන කොහොමද? මෙයා මෙහෙම මට හොඳ කිව්වේ නැතුන මට මෙයා බැනට තව කොච්චර හොඳ කියන අය ඉන්නවද? ඒ ඉන්න මෙයාගේ මේ බැනුම වන් කරන් ගන්න ඕනේ නැහැ. මට ඕන තරම් මිනිස්සු හොඳ කියනවා කියලා හිතලා අර වෙන අය කියන හොඳක් හරි හිතනවා. එහෙම හිතනකොට අනේ ඒ වගේ මං ගාව හොඳ ක්වලිටිස් තියෙනවනේ මේවට පොට්ටට මං සැලෙන්න හොඳ නෑ කියලා අන්න අර තරහ පාලනය කරගන්න. අන්න ඒ විදිහට නරක අරමුණක් ආපු ගමන්ම ඒට ප්‍රතිවිරුද්ධ හොඳ අරමුණ හිතට ගන්න. දැන් ඔය භාවනා කරගෙන එනකොට නේද? දැන් ඒකයි අපි අර මේ චතුරාරක්ඛා භාවනාවල් හැම ටිකක් කරේ හතරක් ඉසෙල්. මොකද අර ප්‍රධාන භාවනා අතරතුරෙත් ඔබට වෙනත් නරක සිතිවිලි එන්න පුළුවන්. ඒ සිතිවිලි එන වෙලාවෙම ඔබ ඡග්ගාල ඒක අඳුනගෙන ඊට ප්‍රතිවිරුද්ධ එක හොඳ එක වඩන්න ඕන. බුදුහාමුදුරුවෝ මේකට බොහොම ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. ඔබ දැකලා ඇති කොතෙකුත් ඔය පරණ ලී බඩුවල තියෙනවා ඇන. යකඩ ඇන නෙවෙයි ලී ඇන නේද? ඔය ලී ඇනයක් දිරලා කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි හිතමු අපේ ගෙදර තියෙන පුටුව ඔහොම ලී ඇනයක් කැඩිලා තියෙනවා. අපිට ඕන මේ පුටුව ශක්තිමත් කරන්න. අපි මොකද කරන්නේ? දක්ෂ වඩුවෙක් ළඟට මේ පුටුව අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වඩුව පුටුව දිහා හොඳට බලලා ඉවර වෙලා දකිනවා මේ ඇනේ. දැකලා යා මොකද කරන්නේ? ඇනේ දිග, පළල, ඝනකම හොඳට මැනලා ඒහා සමානම ඇනයක් හොඳ ශක්තිමත් ලීයකින් හදනවා.
හදල ඉවර වෙලා අර පරණ කැඩිච්ච ඇනේ උඩින් අලුත් ඇනේ තියල ඉවර වෙලා මොකද කරන්නේ? හැමීට හැමීට තට්ටු කරනවා. එතකොට මොකද වෙන්නේ? අර දුර්වල වෙච්ච දිරා ගිහිපු ඇනේ කෑලි කෑලි ගැලවි ගැලවි එක පැත්තකින් එළියට විසි වෙලා යනවා. අනිත් පැත්තෙන් හොඳ ඇනේ ඇතුළට ඇවිල්ලා පුටුව ශක්තිමත් කරනවා. අන්න ඒ වගේ ඔබට පුළුවන්කම තියෙන්න ඕන නරක සිතිවිල්ලක් ආවහම ඒ නරක සිතිවිල්ල වෙනුවට හොඳ සිතිවිල්ලක් හිත තුලට ගන්න. ඒක කවුරුවත් ගෙනහලා දෙන්නේ නැහැ. නේද? ඒක ප්‍රාර්ථනා කරා කියලා ලැබෙන එකක් නෙවෙයි. ඒක ඔබ විසින්ම හිතල කරගත යුතු දෙයක්. ඒ නිසා ඒ සිතිවිලි හොඳට තේරුම් අරගෙන හොඳ සිතිවිල්ලක් ගන්න පුරුදු වෙන්න. අනු පළවෙනි ක්‍රමය. දැන් මම මේ වහනවා මරි බරි වුණාට පස්සේ එහෙම කියනවා මතක තියාගන්න. ඊළඟට දෙවෙනි ක්‍රමය. මොකද්ද දෙවෙනි ක්‍රමය? බුදුහාඳුරු දේශනා කරනවා යම් කිසි කෙනෙක් භාවනා කරගෙන යද්දී යාගේ හිතට වරවාගේ නරක සිතිවිල්ලක් ආවොත් මොකද කරන්න කියලා කිව්වේ? ආදීනව දකින්න කියලා කිව්වා. මොකී ආදීනව දකින්න කිව්වේ? එහෙම නරක සිතිවිල්ල හිතේ තියාගෙන ඉඳීමේ ආදීනව දකින්න කිව්වා. ඇයි දකින්න ඕන? ආදීනව දැක්කම මොකද වෙන්නේ? බය හිතෙනවා නේද? බය හිතිලා මොකද කරන්නේ? ඉක්මනටම අර නරක සිතිවිල්ල අයින් කරගන්න. දැන් ඔන්න අපි හිතමු කවුරු හරි කෙනෙක් අර කලින් කිව්ව විදිහටම භාවනා කර කර ඉඳෙද්දිම ගෙදර ඇවිල්ලා ටීවී එක දානවා. ටීවී එකේ සද්දෙට ඔබට පටිගයක් ඇවිසිලා කේන්තියක් කියලා මම මේ ඉඳලා ඉඳලා භාවනා කරන්න ගත්ත විතරයි. එතකොට ඒක නරක සිතිවිල්ලක් කියලා ඔබ දකිනවා. දැකලා දැන් මේ ටීවී එක දාපු එකනා සම්බන්ධයෙන් හොඳ දෙයක් හිතා ගන්න බලන එන්නේ නැහැ මොකක් කරන්න. කරපු හොඳක් නැහැ දාලා දිනේම ටීවී එක විතරමයි. එතකොට දැන් මොකද කරන්නේ? අන්න දෙවනි ක්‍රමය අත්හදාවා. මොකද දෙවනි ක්‍රමය? ආදීනවය දකිනවා. දැන් කේන්දියෙ ඉන්නේ. ඊට පස්සේ මෙයා හිතන දැන් මං කේන්තියෙන් ඉන්නේ. මෙහෙම කේන්තියෙන් ඉන්න වෙලාවක බැරි වෙලාවත් හાર્ට් ඇටෑක් එකක් ඇදලා මරමු. මොකද වෙන්නේ? යන්නේ වෙන්න අපාය. බැනුනොත් අහලා අපායෙත් යනවා. පාඩු දෙකයි, හානි දෙකයි. මරණය කොයි වෙලාවෙ මට උදා වෙයිද දන්නේ නැහැ. මේ විදිහට අනවශ්‍ය විදිහට කේන්ති ගන්න හොඳ නැහැ. ඔය ආදී වශයෙන් හිතලා ඉවර වෙලා අර තරහ පාලනය කර. ආදීනේ ඔය දැක්ක ගමන්ම ඒක තියාගන්න හිතෙන්නේ නැහැ. බුදුහාඳුරෝ දේශනා කරන උදාහරණයක් මොකක්ද? බොහෝම හැඩට ලස්සනට පිළිවෙලට ඉන්න කැමති කාන්තාවක්. එයා හොඳට නාල කියලා පර්ෆියුම් එහෙම දාලා හොඳට ඉන්න වෙලාවක මේ මිනිස්සයා ළඟට ඇවිල්ලා කවුරු හරි මිනිහෙක් මැරිලා පණුව දඟලන ගැරඬියෙකුගේ මලකුණක් අරගෙන ඇවිල්ලා මෙයාගේ කරට දාන මල් මාලාවක් දැම්මා වගේ. එතකොට මොකද හිතන්නේ? කාලකින් හොඳ ගැරඬි ගුණක් හමුනා කියලා එහෙම හිතෙන්නවද? ඊය කියලා අයෝ කියලා මේක ඉක්මනටම බිමට ඇදලා දාන්න බලන්න අපිරියාවෙන් නේ. අන්න ඒ වගේ ඔබ සමත් වෙන්න ඕන, ඔබ දක්ෂ වෙන්න ඕන. මොකද්ද? නරක සිතිවිල්ලක් ඇති වූ සැනින්ම ඒකේ ආදීනවය දැකලා, හානිය දැකලා ඒක හිතින් බහැරකට. මේ වගේ සිතිවිලි හිතේ තියාගෙන ඉඳලා නම් කාටවත් සුගතියක් නැහැ, යහපතක් නැහැ. ඒල හිතලා ඒක එතනින්ම නවත්තන්න. රාගයක් ඇති වෙච්ච ගමම්ම ආදීනවය දැකලා එතනින්ම නවත්තන්න. ලෝභයක් ඇති වෙච්ච ගමම්ම එතනින්ම නවත්තලා දාන්න. නැත්තම් ඊටාම බහැරක. මම ලංකාවේදී එක දුෂ්කර ගම්මානයක පන්සලක බණකට ගියා. ඒ බණ කිව්වේ පන්සලේ පොඩි හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා ඒක වෙනුවෙන් සංවත්සර බණට ගිහින්. බණ කියලා ඉවර වුණාට පස්සේ පොඩි හාමුදුරුවෝ මන් ළඟට ඇවිල්ලා කියන හාමුදුරුවනේ මං යුතුකමක් විදිහට බණ කියුවේ. ලොකු හාමුදුරුවෝ පින් අනුමෝදන් වෙයිද කියලා නම් දන්නේ නැහැ කියලා. පස්සේ මං ඇවිත් ඇයි කියලා. මේ හාමුදුරුවෝ මගේ මේ රෝම කූප මේ කෙලින් වෙන රෝම ගස් කෙලින් වෙන කතාවක් කියුවා. මොකද කතාව? මේ පන් ගමේ පන් ඒ පන්සලේ තියෙනවා වලවැසි කියලා. අර
ලී කොටන් දෙක දාලා වාඩි වෙලා කරන වල වැසිකිලිය. ලොකු හාමුදුරු ඉන්නකම්ම පාවිච්චි කරලා තියෙන ওই වැසිකිලිය. පොඩි හාමුදුරු විහාරාධිපති වෙච්ච කමං අපරාධි කියන්න බෑ. හොඳ ඇටච් බාත්รูම් එකක් හදාගෙන තියෙනවා. ලොකු හාමුදුරු පාවිච්චි කරලා තියෙන මේක. ඉඳලා හිටලා පන්සලේ කවුරු හරි වෙනත් පිරිස ඉන්නවා නම් බාත්รูම් එකේ කවුරු හරි ඉන්නවා නම් පොඩි හාමුදුරු අර වැසිකිලියත් පාවිච්චි කරනවා. එක දවසක් රෑ හාමුදුරුව වැසිකිළියට යද්දි වැසිකිළිය ඇතුළෙන් සද්දයක් එනවා. හාමුදුරුවිට උරුමී වාරණ වෙන්නේ නැති සද්ද කියලා ගණන් ගන්න නැතුව ආවලු. දෙවනි දවසෙත් ওই විදිහටම යද්දි එක දවසක ආපහු අර සද්දය ආවලු. ඒක ඊට වැඩි ටිකක් ගැඹුරින් ඇහිච්ච සද්දයක්. පස්සේ ආයෙත් වෙලාවක මේ හාමුදුරන්ට ටොයිලට් අර වැසිකිළියට යන්න අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවක මතක් වුණා විකසරේට වලාස්සෙ සද්දෙත් ආවනේ මොකද්ද කියලා බලන්න ඕන අදත් ආවොත් කියලා ටෝච් එකක් තරම් ගියා. ටෝච් එක අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ඉඳිදී සද්දේ හෙනවත් එක්කම පොඩි හාමුදුරුව ටෝච් එක ගැහවලු වල ඇතුළට අසුචි වල ඇතුළට ගහලා බලනකොට ලොකු හාමුදුරුවන්ගේ මූණි ස්වරූපයේ තියෙන සත්වයේ සිවුරක් හා සමාන රෙදි කෑල්ලක් කරේ දාගෙන ඉන්න ස්වභාවයෙන් අසුචි නාගෙන S2 විවර කරගෙන අඬන තාලෙට උඩ බලාගෙන ඉන්න ඔය වැසිකිලි වල ඇතුළේ. ඒ හාමුදුරුව ඇවිල්ලා මට කිව්වා. ඔන්න බලන්න. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට තමන්ගේම වැසිකිලි වලේ ප්‍රේතයෙක් වෙලා උපදින්නට තරම් හේතුව තණ්හා. අධික ආශාවෙන් එකතු කර කර හිටියා. තවත් පන්සලකට ගියා බණකට. ගලිගමුව පැත්තේ ඒ පන්සලේ හාමුදුරුව අපතේ හාමුදුරු දේවාලයක් කරන හාමුදුරු කෙනෙක්. ඉතින් මේ හාමුදුරුව අපත්‍ච්ච කර බණ කියන්නේ ලොකු පොඩි හාමුදුරු මේ පිංකම ඔක්කොම කරන්නේ ලොකු හාමුදුරන්ගේ සල්ලි වලින්. හාමුදුරුව අපවත් වෙනකොට කොට්ටේ යට තිබුණු කොටනේ මෙත්තේ යට තිබුණු ලක්ෂ 12 ඇඳේ. පඩිකන් අසෙන් සල්ලි අංග. පස්සේ නේද ඩිමෙන්ෂියා මේ හාමුදුරන්ට. ඉතින් මතක නැහැ අංග පුතෙන් එහෙම. කපුටුන්ට වගේ කපුටු දෙකේ කියලා අල්ලගත්තකම හංගනවා. දැන් සමහර ගෙවල්ලලා තියෙනවා ඒ වගේ. එක එක හංග කියලා යතුරු එම අංගල මතකගෙන ඊට පස්සේ ගෙදර ඉන්න ළමයිට බනිනවා මගේ යතුරු හොරකම් කරලා එහෙම කියනවා. එහෙමයි ඉන්නවා. නේද? බලන්න ප්‍රේතාත්ම වල ගිහින් බලන්න. ওই පේතවතු විමානවතු කියලා පොත් තියෙනවනේ. පේතවතු වර්ණව කියලා බලන්න. කොච්චර බේද? කියන්න ගන ගාටි වැඩියෙන්ම පෙරියත වෙලා ඉන්නේ හාමුදුරුවෝ. හරියට තියෙනවා මේ වගේ කතා ප්‍රවෘත්ති. දැන් ඒවා කියවන්න කියවන්න අපිට ඇති වෙනවා ත්‍රාසය, භීතිය. අනේ මේ වගේ ලෝභකම් කර කර ආසාවෙන් එකතු කරලා පොදි බැඳගෙන ඉන්න ඉන්න අන්තිමේදී ඒවා ගිරියන්නේ නැහැ. ඒව නිසාම ඊළඟ භවය දුගතියකට මේ යන්නේ කියලා දැනෙනවා. අන්න එහෙම දැනෙනකොටම අර ලෝභ සිත් ඇති වෙන වෙලාව, රාග සිත් ඇති වෙන වෙලාවට ඒ සිත ඉක්මනින්ම නවත්ත ගන්නවා. අර ආදීන වේ දකින. ඊළඟට නරක සිතිවිලි පාලනය කරගන්න බැරි වෙලා මිනිස්සු හිරේ විලංගු වෙටිලා තියෙන හැටි නේද? ඒ ඔය හිරේ ඔක්කොම ඉන්නේ අපරාධකාරයෝ හැටියට නම් වෙලා ඉන්නේ. හරියට බැලුවොත් මොකද? මොහොතක සිතිවිල්ලක් පාලනය කරගන්න බැරි වීම නිසානේ. මටත් එහෙම විය හැකියි කියලා හිතලා බය වුණොත් අයියෝ එහෙනම් ඕක වැඩි දුර දුර දිග යන්න කලින්ම දැම්ම නවත්ත ගන්න ඕන කියලා හිතලා ආදීනවේ දැක දැකේ සිතවිල්ල නවත්ත ගන්න. ඔන්න දෙවනි ක්‍රමය. නරක සිතවිල්ල කාපු ගම කද කරන්න ඕන ආදීනවේ දැකේ. තුන්වෙනි කාරණය ওই විදිහට භාවනා කර කර ඉඳෙද්දි කාගේ හරි හිතේ ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල මූලයන් මුල් කරගත් නරක සිතිවිල්ල ඇති වුණොත් මොකද කරන්න ඕන? අසති අමනසිකාරෝ මනසිකාරෝ. අසති කියන්නේ මොකද? සිහි කරන්න යන්න එපා. අමනසිකාර කියන්නේ මෙනෙහි කරන්න. ඒක ගැනම හිත හිතා ඉන්න එපා. නරක සිතිවිල්ලක් ආවා මොකද කරන්නේ? කොටක් අය. ඒකම අල්ලගෙන හිත හිත ඉන්නවනේ. නේද? ඒ ඒකට කියන්නේ ප්‍රපංච කොට නගනවා කියලා. ප්‍රපංච කියන්නේ ඒ සිතිවිල්ල අතීතයට දමමින් අනාගතයට දමමින් වර්තමානයට දමමින් තණ්හාමාන දිටි වශයෙන් අල්ලගෙන මේ සිතිවිල්ල පෝෂණය කරනවා. නේද? එහෙම සිතිවිලි පෝෂණය කරන්න කරන්න මොකද වෙන්නේ? සිතිවිල්ල ඊටාම බල සම්පන්න වෙනවා.
සිතවිල්ල බල සම්පන්න වුණාම අපිට පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා නරක සිතවිලි වලට කවදාවත් නරක වටිනකම් දෙන්න එපා. කියන්න සිතවිල්ලකට කොහොමද වටිනකමක් ලැබෙන්නේ? ඒක හිතන්න හිතන්න. හිතේ තියාගෙන ඉන්න තරමට තමයි වටිනකම. සිතවිලි දින්නේ හිතේනේ. සිතවිල්ල තියෙන්නේ හිතේ. හිතේ තියාගෙන ඉන්නේ මොකක් නිසා? වටිනකමක් දීපු නිසා. වටින්නේ නැහැ කියලා දැනුනම මොකද කරන්නේ? හිතේ තියාගන්න අයින් කරනවා. දැන් ගෙදර ඔය එක බඩු තියෙනවනේ. ඇයි තියන්නේ? ඒවට කිසියම් වටිනකමක් දීලා තියෙන නිසා. නේද? විසි කරන්න හිතුණත් සමහර වෙලාවට අන්තිම මොහොතේ හිතෙනවා නෑ. ඕන වෙයි කියලා වටිනකමක් එනවා. එතකොට මොකද කරන්නේ? විසි කරන්නේ නෑ. මං නිතර කියන උදාහරණයක්. දැන් ඔය ඔන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු ඔය ඇත්තන්ගේ ගෙදරට එනකොට මේ කෙහෙල් ඇවුරියක් එහෙම අරගෙන යනවා. මේ දිනෙදි ඉතින් කෝකරත් අර එක ගෙහෙල් ගිරියෙ. ඉතින් ඔය කෙහෙල් ඇවුරියක් අරගෙන එනවා. අපි හිතමු එහෙම අරගෙන එද්දී දැන් ඔන්න ඇවිල්ලා ඔක දෙනවා. ඉතින් ඒක අපි නම් ඇත්තෝ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කන්න අවශ්‍යතාවයක් ආවෙත් නැහැ. සතිය දෙකක් ඕක ගෙදර තිබිලා දැන්. දැන් අර කෙහෙල් ඇවරි කෙහෙල් ලෙල්ල කළු පාට පැචස් තැන් තැන් වල හැදිලා තියෙනවා. දැන් ඉදිල වැඩිලා සමහරව කඩා වැටෙන්නත් කිට්ටු. අර කෙහෙල් ඇවරි අරගෙන ගිහපු එකේනා එනවා ගෙදරට. ඇවිල්ලා බලනකොට මේක කාල නැහැ. කෙහෙල් ඇවරියත් කළු වෙලා. ඉතින් කියනවා අනිවා මේක කාල නැහැනේ මේ දාම තියාගෙන ඉනවා. විසිකල්ල දාන්න වැඩක් නැහැ මේක දැන් නරක. නෑ 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 ඔය කෙහෙල් ලෙල්ල කළු වෙන තරමට තමයි රහ ඒක මන් තියන්නේ. මොකක් හරි හේතුවක් කියලා ආයි තියාගන්න තවත් දෙකක් ඉතලේ. නේද? අන්න ඒ වගේ අර විසි කරන්න හිතෙනකොට ආපහු වටිනකමක් දෙනවා. වටිනකමක් දීපු ගමන් ආපහු ඒක තියාගන්න හිතේ. ඒ වගේ නරක සිතිවිලි වලට වටිනාකම් දෙන්න දෙන්න ඒව හිතේ තැන්පත් වෙනවා. ඒ හිතේ තියන් ඉන්නවා. බලන්න ඔබ කොතරම් මේ වගේ වටිනකම් දෙනවද? මං කියනද වටිනකම් දෙන එක. දැන් සමාහට කියන්න ගියාම අපි කියන ගණන් ගන්න එපා නොගමද කළා දාන්න කියලා. ඒක අතහරින්නේ කියලා. ඒතර කියන්නේ මොකක්ද? නෑ නෑ මට කේන්තියක් නෑ මට අසාධාරණකම් තමයි අල්ලන්නේ නැත්තේ කියලා. ඒතර මොකද දන්න වටිනාකමක් දුන්න කේන්දියට මොකද වටිනකම? අසාධාරණීයට එරෙහිව නැගී සිටීම. ඒක වටිනකමක් නේ. මොකද ඒක රේ හරියට බැලුවොත් ඒ කතාවත් මහා සාධාරණ කතාවක් නේද? අනුන්ගේ හෝ අසාධාරණයේදී තමන්ගේ හිත තුල කේන්ති ගන්නවා කියන්නේ මොකක්ද? තමන්ට කරගන්න බරපතල අසාධාරණයක් නේද? බාහිර සමාජයේ පුද්ගලයන්ගේ අගුණ දුර්වලකම් නිසා අපි පිරිහෙනවා කියන්නේ මොකක්ද? නේ? අපි පිරිහෙනවා කියන්නේ අපේ හිත නිකම්ම කෙලස ගන්නවා. කොච්චර ඔය වගේ සමහර මේ සමාජ ශෝධන වැඩසටහන් කියලා ඉවර වෙලා මිනිස්සුන්ට බැන බැන ඉන්නවා. හරි හිටින්නවනේ සමහරු. අදාළ පුද්ගලයාට කරුණාවෙන් මෛත්‍රියෙන් වැරද්ද පෙන්නලා දුන්නා නම් ඒක ගැටලුවක් නෑ. ඒක හොඳයි. සමහරු එහෙම කරන්නේ නැහැ. ඔහේ කෙකිනත් එක වැරදි කියේ බැන බැන ඉන්නවා. නිකම්ම දන්නේම නැතුව මොකද ඉන්නේ කෙලස්. මතක තියාගන්න. අනුන්ගේ නරක හිතන්න හිතන්න නරක වෙන්නේ කාගේ හිතද? තමන්ගේ හිත. නේද? තමන්ට හානිය වෙලා ඉවරයි එතකොට. දැන් කවුරු හරි කෙනෙක් කාට හරි මේ මඩ ගොඩකින් මඩ ගහනවා. මඩ. පාර්ලිමේන්තු ගහ ගන්න මඩ නෙවෙයි නිකන් හැබැයි මඩ. එතකොට එහෙම මඩ ගහනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ල මෙයා අල්ලන්න ඉපැ. නේද? එයාගේ අතේ මඩ ගෑවෙන්නේ ඉස්සෙල්ල. අන්න ඒ වාගේ අන්න අයව විවේචනය කරන්න යාම තුළ ද්වේෂ සහගතව තමන් අධ්‍යාත්මිකව පිරිහෙනවා. සමහර අය එහෙම ඉන්න ගොඩාක් එක එක අයගේ පොඩි පොඩි වැරදි අල්ලගෙන හාමුදුරුවෝ කිපායි. දැන් සමහර දායකයෝ මාත් එක්කම එළ කියන ස්වාමීන් වහන්සේ මං නම් අර හාමුදුරන්ට වඳින්නත් කැමති නෑ. අර සිවුර කරේ දාගෙන හින්ද සිවුරට වඳිනවද කියලා කියනවා. එහෙම කියන අය ඉන්නවද? සිවුරට වඳින්න ඕනද? ආ? සිවුරට වඳින්න ඕනේ නෑ. සිවුරට වඳින්න ඕන නම් ඔය පිරිකර කඩියක් ඉස්සරහට ගිහලා වෙන එකේ මහත්තයෝ. නේද මන්තර සිවුර පිරිකර තියෙන කඩවල? සිවුරට නේ වඳින්නේ. ඒක හරි මෝඩ කතාවක්. නේද? අපි වඳින්න ඕනේ ඒ වඳින පුද්ගලයාගේ ගුණයට. ඒ පුද්ගලයා තුළ ගුණයක් නැත්තම් ඒ පුද්ගලයාට කරුණා මෛත්‍රී උපදවාගෙන අනේ මේ මිනිස්සු සුවපත් වෙන්න ඕන නිදුක් වෙන්න ඕන දුසීල නම් දුසීලකම් නැති වෙන්න ඕන සිල්වත් වෙන්න ඕන කියලා හරි හිතලා වඳින්න. නේද? එතකොට මොකද වෙන්නේ? එහෙම වඳින වඳින මොහොතක් පාසා ඔබේ හිත සුවපත් වෙන.
දැන් සමහරු කියනවා ඒ හන්දනට වැන්දට වැඩන්නේ ඇයි සූපත් වේවා කියන්නේ නේද? එහෙම කියන්න ඕනේ නෑ. කියනවා නම් හොඳයි. නමුත් එහෙම ඇත්තටම කියන්න ඕනේ නෑ. ඔබ වන්දනා කරනකොටම ඔබ નિરાයාසින්ම සූපත් වෙලා ඉවරයි. නේද? ඔබ අධ්‍යාත්මීය සනසාගෙනයි ඔබ ඔබේ කෙලෙස් යටපත් කරගෙන ඔබ මේ ක්‍රියාව කරන්නේ. අන්න ඒ නිසා ඔය එක එක හේතු කියේ කියා කෙලෙස් අවුස්සාගෙන හිත නරක කරගන්න යන්නේ නැතුව පුළුවන් තරම් ඔබ හිත පාලනය කරගන්න ඕන. ඉතින් ඒ නිසා නරක සිතිවිල්ලක් ආවහම මොකද්ද කරන්න ඕන? ඒ ගැනම හිත හිතා ඉන්න යන්න එපා. අසති. අසති කියන්නේ ඒක ගැන ඒ නරක සිතිවිල්ලටම වටින කන් දෙදී හිතන්න එපා. අමනසිකාර කියන්නේ මෙනෙහි කරන්න එපා. මෙහෙම කිව්වා. මම කියලා හිතන්න. සමහර ඉන්නවනේ නේ මොකක් හරි කිව්වම බැන්නාම බැන්නට ගමන්නේ අහවලත් මතක් කරලා බැන්නා නේ. තව ගහන්නත් ආව අර ඔක්කොම බලාගෙන ඉඳෙද්දි බැන්නේ මට හරිම ලැජ්ජයි ජීවිතේට මෙහෙම බැනුන් අහලනේ. ඔහොම කිව්වා. බැනපු මිනිහා ගෙදර ගිහලා බුදියගෙන තේරෙයි. නමුත් අහපු එක නා ඕක හිත හිත යනවා නේද? දැන් ඔෆිස් එකේදී බැන්න නම් මොකද කරන්නේ? ආ ඔය ටියුබ් එකේ යද්දි ඕක ගැනම හිතනේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ යද්දි ඕක ගැන මේ තේදා කියලා අදාළ ස්ටේෂන් එකේ නැතුව ස්ටේෂන් තුනක් ඉවර බව කරගෙන ගිහලා බැලුවා. ආයි පස්සට එනවා. බලන්න මේ හිත පාලනය කරගන්න බැරි වීම තුළ ඇති කරගන්න වෙසනය කරදරය. ඉතින් ඒ නිසා ඒ වගේ නරක සිතුවිලි ආපු ගම අවධානය යොමු කරන්න එපා. අවධානය වෙනතකට යොමු කරන්න. ගණන් ගන්න නැතුව. මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඔය එකෙක් ලෙඩ වලට බෙහෙත් විඳින්න එනවා නේද? ඉතින් ෂර්ට් එකේ අත උස්සගෙන ඒ දිහා බලාගෙන ඉන්න විඳින්න කලින් අඬල ඉවරයි. දැන් ඉදී කියන බයට. ඒ නිසාම ඔය නර්ස්ලා කියන මොකද? බබා ආක බලා ගන්නකෝ කියලා. නේද? එතකොට ආක බලන් ඉන්නවා. එතකොට ගහනවා. චුට්ටක් විඳිනවා තමයි. හැබැයි දැන් විඳී කියලා හිතාගෙන ඉන්නකොට විඳින තරම් වේදනාවක් නැහැ. අනේ වගේ. අපි අරමුණ ගැනම අකුසල අරමුණ ගැනම අවධානය යොමු කරේ ඒකම ගැන හිත හිතා ඉන්න කෙලිස් වැඩිනව වැඩි. ඒ නිසා මොකද කරන්නේ? ඒ අරමුණ හිතන්න යන්න එපා. අවධානය වෙනස් කරන්න. වෙන වැඩක් කරන්න. දැන් උදාහරණයකට කිව්වොත් අපි හිතමු ගෙදර ඉඳෙද්දී මොකක් හරි රණ්ඩුවක් ගිහිල්ලා ඉවර වෙලා දෙන්න රණ්ඩු වෙන ඕනේ මහත්තයා රණ්ඩු වෙනවා. දැන් තරහ ඇති වීගෙන එනවා. එතකොට සමහර නෝනලා මොකද කියන්නේ? මං වරදක් කරේ නැත්තම් මං ඔය හැංගෙන යන්නේ නැහැ මම මොකද දෙකෙක් කෙනා රස කරන වෙන්නේ කියලා ඉවරලා නේද? එතනම ඉන්න ගන්නවා. එහෙම හොඳ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අත්තිබික්කවි ආසව පරිවජ්ජනා බහදා. සමහර කෙලෙස් තියෙනවා. මොකද කරන්න ඕන? අදාළ තැන මගහැරලා ගිහිල්ලා ඒ කෙලෙස් ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. නේද? දැන් සර්පෙක් ඉන්නවා පාරේ. අපි යන පාරේ. අපි දන්නවනම් ඉන්නේ ඉස්සරහ සර්පේ කෑවොත් දරුණුයි කියලා දන්නවනම් මොකද කරන්නේ? අපි මගේ අරලා යනවා. සර්පේ දැනගන්න ඕන මං එන පාරෙන් අයින් වෙන්න කියලා අපි සර්පයට මොකද නේද? අපි නිකම්ම සවුත් වෙනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව මග හැරලා යන්න. ඒ නිසා ඔබ තේරුම් ගන්න පින්වත්නි මේ විදිහට කළොත් මගේ හිතේ කෙලෙස් ඇවිසෙනවා. ඉතින් එතන ඉන්නකොට කෙලෙස් ඇවිසෙනවා කියලා දන්නවනම් මොකද කරන්නේ? අවධාන වෙන අපකට යොමු කර. ක්‍රියා වෙන වැඩක් කර. ඕනනම් ඉදලා අරගෙන මිදුල අතු ගන්න. ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව හානියක් වෙන්නේ නැහැ. අන්න දෙව තුන්වෙනි ක්‍රමය. එතකොට බුදුහාම මේක දීපු උදාහරණය මොකද්ද? දැන් කවුරු හරි කෙනෙක් තරහකාරයෙක් දකිනවා. තරහකාරයෙක් දැක්කම මොකද කරන්නේ? අහක බලා ගන්න. ගොඩක් අය එහෙම කරනවනේ. උදේ පාන්දරම ආව උනට උන ගෑනිකට ගලහක බලා ගන්න. ඒ කියන්නේ අහක බලා ගන්නක වෙන අවධානය වෙනතකට යොමු කළා වෙන වැඩක් කළා. අන්න ඒ වාගේ ඔබට පුළුවන් නම් යම් අරමුණක් නිසා ඔබේ හිතේ කෙලෙස් ඇවිසීගෙන එනවා නම් ඔබ අවධානය වෙනතකට යොමු කරන්න. ඒ වෙනතකට යොමු කරවීම තුළ ඔබේ ක්ලේශය පාලනය කර ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් භාවනා කරනකොට හිත හිතා භාවනා කරන වෙලාවේදී ඔබේ හිතට එනවා තීන විද්‍යාව. නේද? මම කියන තනියෙන් හිත හිත භාවනා කරන්න. දන්නේම නැතුව තීන විද්‍යාවක් කරනවා. ඔබට වැටෙන ඕන දැන් මගේ හිතේ තියෙන විද්‍යාවක් එනවා. මොකද කරන්න ඕන? පුළුවන් නම් භාවනා අරමුණ සජ්ජායනා කරන්න. බුද්ධානුස්සති භාවනාව නම් කරන්නේ බුද්ධෝ බුද්ධෝ කියලා හිත හිතා ඉන්න වෙලාවක නම් භාවනා කරන්නේ. හිත හිතා ඉන්නේ කටි මොමුණන්න හැමීට.
ඉතිපිසූ භගවාරහන් කියලා ඒ විදිහට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් හිතන්. දැන් ගොඩාක් අයට අනුලෝම ක්‍රමයේ පුළුවන් ඉතිපිසූ භගවාරහන් සම්මා සම්බුදු වෙන වැඩ කර කරත් ඔබ කියනවා. හැබැයි අගින්දල මුලට කියන්න අමාරුයි නේද? කියන්න පුළුවන්. භගවා බුද්ධෝ සත්තා දේව මනුසානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචාර සම්පන්නෝ සම්මා සම්බුදු අරහං කිය. ඒක ලේසි නෑ, පුරුදු කරගන්න ඕන. එතකොට ලේසි නැති එකත් හොඳයි. මොකද එතකොට ආයාසින් ඕන කමින් අවධානය ඒක පුත් කරනවා. ඒකට පුරුදු වුණා ඊට පස්සේ අනිත් පැත්තට වෙන වෙනම කර කී කී කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තුල සතිය වැඩෙනවා. එතකොට අන්න ඒ විදිහට ඔබ අර අවධානය වෙනස් කර කර කුසලයේ වඩන්න පුරුදු වෙනවා. භාවනා කරන වෙලාවේදී හිතේ කෙලෙස් ආවහම ඒ කෙලෙස් මැඩපවත්ව ගන්න කරන උපක්‍රම. දැන් කීයක් කියලා දුන්නා? තුනක් කිව්වා. හතරවෙනි එක. හතරවෙනි එක තමයි මේ සූත්‍රයට නම වැටෙන්නට හේතුව. ඒ තමයි විතක්ක සංඨානම් භික්කවේ මනසිකාතප්පං. මහණෙනි භාවනා කර කර ඉන්න වෙලාවේදී කාගේ හරි හිතට නරක සිතවිල්ලක් ආවොත් මොකද කරන්න කියලා? විතක්ක සංඨාන. විතක්ක කියන්නේ සිතවිල්ලනේ. සංඨාන කියන්නේ මොකද්ද? ඒ නරක සිතවිල්ල හේතු ඇති වෙන්න මූල හේතු හොයන්න කියලා කිව්වා. තරහක් නම් ආවේ ඇයි මට තරහ ගියේ? තරහ යන්න හේතුනේ මොකද්ද කියලා හිතන. එතකොට ඔන්න බලාගෙන යනකොට අහවලා බැන්නා. ඊට පස්සේ ආපහු බලමු මොකද්ද බැනීම කියන්නේ කියලා හිතනවා. බැනීම කොහොමද ආවේ? පරිබාහිර පුද්ගලයේ කටින් ශබ්දයක් පිට කළා. ඒ ශබ්දය කනට ඇහුණා. නේද? කනට ඇහුණා. එතකොට කනට ඇහෙන ශබ්ද නිසා ඇයි තරහ ගියේ? මොකක් නිසාද? දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඇත්තන්ට කන් දෙකක් තියෙනවා. අපිට කන් දෙකක් තියෙනවනේ. ඔය කන් දෙකට ඇහෙන ශබ්ද හොඳ ශබ්දයි නරක ශබ්දයි. ඔය අතරේ ඇහෙන බැනුම් ශබ්ද. අපේ කන් වලට ඇහෙන බැනුම් ශබ්ද දෙකක් තියෙනවා. මොකද දෙක? හොඳ බැනුමුත් තියෙනවා. අපේ කනට ඇහෙන බැනුම් ශබ්ද දෙකක් තියෙනවා. මොකද ශබ්ද දෙක? අපිට බනින බැනුම් සහ අනුන්ට බනින බැනුම්. ඔය දෙකම ඇහෙන අපි කන් දෙකට නේ දෙකටම සමබරව ඇහෙනවා. අපිට බනිනේ වංගනට, අනිත් අයට බනිනේ දකුණු කනට කියලා කතාවක් නැහැ. දෙකටම සමබරව ඇහෙනවා. දැන් තරහ යන්නේ මොන බැනුම් වලද? අපිට බනින බැනුම් වලද? ඇයි තරහ ගියේ? අල්ලගත්ත නිසා. නේද? දැන් කොතෙකුත් අහලා නැද්ද අනිත් අයට බනිනේව? අහලා තියෙනවා. සතුටු වෙලත් නැද්ද ඒව අහලා? සතුටු වෙලා තියෙනවා. නේද? පේම දෝෂ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ පේම දෝෂ සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා තරහ ඇති වෙන හැටි. පේමා දෝෂෝ ජායති, දෝෂෝ අපේමෝ ජායති, පේමා අපේමෝ ජායති, දෝෂෝ දෝෂා දෝෂෝ ජායති කියලා. පේමා දෝෂෝ ජායති. ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. කොහොමද වෙන්නේ? ප්‍රේමය කියන්නේ ආදරය, සෙනෙහස නිසා තරහ යනවා. දැන් ඔන්න ඔබ ආදරය කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒ ආදරය කරන කෙනාට කවුරු හරි කෙනෙක් බනිනවා. බැන්නහම තරහ යනවා. කාටද? ඔබට. අපට තරහ යනවා. මොකක් නිසා තරහ ගියේ? මම ආදරය කරපු ඒ කෙනාට බැන්න නිසා. අන්න ප්‍රේමය නිසා ද්වේෂය හටගත්තා. ද්වේෂය නිසා ප්‍රේමයත් හටගන්නවා. ඒක කොහොමද? කොහොමද ද්වේෂය නිසා ප්‍රේමය හටගන්නේ? කියන්න බෑ. මං තරහ එක්කෙනෙක් ඉන්නවා. මම කාත් එක්ක හරි තරහයි. කවුරු හරි මිනිහෙක් මං තරහ මිනිහෙට බනිනු මං ඉස්සරහ. ඒතර බනින එක්කෙනාට මට ආදරේ හිතෙනවා. ඇයි මගේ තරහකාරයෙන්නේ බනින්නේ? අනේ අන්න හොඳට මෙයා හරි හොඳයි, යාට තමයි තේරුනේ කියලා අන්න ආ. ඒකට කියන්නේ ද්වේෂය නිසා ප්‍රේමය හටගන්නවා. අන්න ඒ වාගේ තරහ ඇති වෙන්න හේතු බලනවා. මොකද්ද මේකට හේතුව කියලා. දැන් මේ කනට ඇහුන ශබ්ද දිහා බැලුවහම හරියට බැලුවොත් තරහ ගිහිලා තියෙන ශබ්ද නිසා නෙවෙයි. මොකක් නිසා? ඒ ශබ්දය මගේ කියලා අල්ලගත්ත නිසා. ඒතර අල්ලගත්තේ කවුද?
මම ඒ අල්ල ගැනීම නිසා මට ඇති වුණේ මොකද්ද? තරහ. ඒ තරහෙන් මට ඇති වුණේ දුක, පීඩනය, වේදනාව. අන්තිමේදී මේ ශබ්දේ නිසා මම උරුම කරගෙන තියෙන්නේ දුක. ඒතරු මේ දුකට වග කියන්න ඕන කවුද? මම. අන්න එහෙම වැටහෙනකොට නේද? එතකොට ඊළඟට ආපහු ඒ ශබ්දේම අපි විපස්සනා කරනවා. මොකද්ද? ශබ්දය කියලා කියන්නේ වායෝ ධාතුව හා මුසු වූ දෙයක්. එය ඇවිල්ලා අනිත්‍යත්වයට පත් වෙවි කනෙහි ස්පර්ශ වුණා. එතකොට මේ ශබ්දේ පිට වූ කටත් අනිත්‍යයි. ඒ ශබ්දයෙන් පිට වූ ශබ්දේ කටින් පිට වූ ශබ්දයත් අනිත්‍යයි. ඒ ශබ්දය ඇවිල්ලා ස්පර්ශ වුණේ කොහෙද? කනේ. ඒ ස්පර්ශ වූ කනත් අනිත්‍යයි. නේද? ඒ කනයි ශබ්දයයි ඇති වෙයි බැනුම නිසා ඇති වෙච්ච විඥානයක් වේනම් ඒ විඥානය අනිත්‍යයි කියලා හිතමු. අන්න විපස්සනාවේ බැනුම් ඇහිම. නේද? ඔය විදිහට අනිත්‍ය වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? අර කෙලිස් අඩුවිලා යනවා. මම මොකටද මේ අනිත්‍යවත් එක පැටලෙන්න කැටින්න කියලා හිතා. එතකොට මොකද කරන්නේ? කත හරිනවා. පැරණි අම්මල තාත්තලා ඒ බැනුම් අහලා හිත රිදිච්ච අයගේ හිත හදන්න ලස්සන කතා කියනවා. මම අහලා තියෙනවා. ඔන්න කවුරු හරි අපි හිතමු ළමයෙකුට බැන්නාම හිත රිදෝගෙටින් වෙලා කියනවා. අනේ පුතේ මං දැක්ක අහවලා වාට ඇවිල්ලා බනිනවා. එහෙන් බනින්න වටින්නේ නැයිද මොනෝ කරන් දැන් බැනලි ඉවරනේ. මාත් ඔය වගේ බැනුම් ඕන තරම් අහලා තියෙනවා. මාට නම් දැන් ඕවා අහලා අහලා හොඳට ඌරුයි. මං පුතේ දැන් ඕ මේ කණින් අහලා මේ කණින් පිට කරනවා. එහෙම කියනවා. ඒක හරිය හොඳ දාර්ශනික කතාවක් නේ. මොකද ඒ කියන්නේ? මේ කණින් අහලා මේ කණින් පිට කරනවා කියන්නේ අල්ල ගන්න පාත හරින්න කියන්නේ. මේක නිකේ අන්න එහෙම කරන්න. මේ කණින් අහලා මේ කණින් පිට කරන්න. ලංකාවේ මිනිස්සු අපරාධ කියන්න බෑ. මේ කණින් අහලා මේ කණින් පිට කරනවා. හැබැයි බන බැනුම් ඇවොත් කන කොන්ක්‍රීට් කරලා හරි නේද? ඔයාලට කියන්න නම් ලේසි, මන්නේ දන්නේ දුක කියලා ආයෙ ආයෙක වැඩි කර ගන්නවා. ඉතින් එහෙම හිතන්නේ නැතුව දැන් ඔන්නේ මූල හේතු හේනවා. ඇයි මට මෙහෙම තරහක්? ඇයි මගේ හිතේ මෙහෙම රාගයක් ආවේ? ඇයි මට මේ විදිහේ ඉරිසියාවක් ආවේ? එහෙම හේතු හොයාගෙන හොයාගෙන යනකොට තේරෙන අයියෝ මේක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි. මේ තරම් මහන් ගැටෙන්න මේ නරක සිතුවිල්ලක් ඇති කරගන්න තරම් එකක් නෙවෙයි මේ වෙලා තියෙන කිලි වැටේනවා. වැටෙච්ච ගමන් අර සිතුවිල්ල අතහරිනවා. බුදුහාම බොහොම ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. මොකක්ද උදාහරණය? ඔන්න කවුරු හරි මිනිස්සෙක් ඉන්නවලු යා වේගින් දුවනවා. වේගින් දුවන ගමන් මිනිහ කල්පනා කරනවා මං ඇයි මේ වේගින් දුවන්නේ? එහෙම වේගින් දුවන්න හේතු හොයාගෙන යනකොට දුවන්න තරම් එහෙම වේගින් දුවන්න තරම් හේතුවක් නැහැ. එහෙම හේතුවක් නැහැ කියලා වැටහිච්ච ගමන් මොකද කරන්නේ? දුවන එක නවත්තලා දැන් වේගින් ඇවිදිනවා. වේගින් ඇවිදින ගමනේ ආපහු හිතනවා මං මොකද මේ වේගින් ඇවිදින්නේ? ආයේ බලනකොට එච්චර වේගින් ඇවිදින්න තරම් හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගමන්ම වේගින් ඇවිදින එක නවත්තලා හෙමින් ඇවිදිනවා බෑ. හෙමින් ඇවිදගෙන ඇවිදගෙන යන ගමනේ ආයෙ හිතනවා කොහේද මම මේ හෙමින් ඇවිදගෙන යන මොකද හේතුව? එහෙම ඇවිදින්න හේතු බලාගෙන යනකොට එහෙම වේගෙන් හෙමින් ඇවිදින්නත් හේතුවක් නැහැ. හෙමින් ඇවිදින එක නවත්තලා හිටගෙන ඉන්නවා. දැන් හිටගෙන ඔය ඉන්න වෙලාව හිතනවා මොකද මම මෙතේට වෙලා හිටගෙන ඉන්නේ? බලනකොට හේතුවක් නැහැ. ඊට වෙදේ වාඩි වෙන කිලි වාඩි වෙනවා. දැන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳිදී ආයෙ හිතනවා මොකද මම වාඩි වෙලා ඉන්නේ කියලා. හේතු බලනකොට වාඩිල ඉන්න තරම් හේතුකුත් නැහැ. හේතු දැනෙනකොට තමයි අර වෙලා කියලා ක්‍රියා වෙනස් වෙන. දැන් ඔයතු මෙතන වාඩිල ඉන්නවා. මොකක් නිසා? බණ නිසා. බණ අහන්න තියෙන, භාවනා කරන්න ඕමනාවද? ඒකේ හේතුව. දැන් බණ අහන්න ඕන, භාවනා කරන්න ඕන කියලා හේතුවක් දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔව්. අර මිනිසයා බලන හේතුව. හේතුව බලනකොට වාඩි වෙලා ඉන්න හේතුව හේතුවක් නැහැ. මේ ඊට වැඩිය හොඳයි නිදාගන්න කියලා නිදාගන්න. භාවනා කරන්න ගිහලා නිදාගන්නේ තොන්නක ඉන්නවා. හේතුව හමුද කියලා යන කොටක් කියලා නේද? ඊට වැඩිය හොඳයි නිදා ගන්න පොඩි පොඩි ටැප් එකක් දාන එක කියලා හිතනවා සමහර වෙලාවට. ඉතින් කෙසේ වෙතත් දැන් මේ දුවදුව හිටි මිනිස්සයාට මොකද වුනේ? බලන්න අර වේගවත් ක්‍රියාශීලී මිනිස්සයා කොච්චර අකර්මන්නේ පුද්ගලී බවට පත් වෙලා සංසුන් වුණාද?
අන්නේ වගේ හේතු දකින්න දකින්න සිතේ වේගවත් ක්‍රියාකාරීත්වය සංසිඳනවා. තුනී වෙලා අඩු වෙලා අර කෙලෙස් ඇවිස්සෙන එක පාලනය වෙනවා. ඒ නිසා හිතට නරක සිතවිල්ලක් ආපු ගමන් අන්න ඒ ක්‍රමයක් හිතන්න. කොහොමද මේක ඇති වුණේ? මොකද්ද හේතුව කියලා හේතු ගවේෂණය දෙන්න. ඊළඟට පස්වෙනි එක. දැන් ඔය ක්‍රම හතරම අත්හදා බලලා පුහුණු වෙලා කෙලෙස් ඇවිස්සෙන එක පාලනය කරගත්තත් සමහර අයට කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ඒ අයට බුදුහාඳුරෝ දේශනා කරනවා පස්වෙනි ක්‍රමය. මොකද්ද? දන්තේහි දන්ත මාදාය ජිවහාය තාලු නාහච්ච. දන්තේහි දන්ත මාදාය කියන්නේ දාත්මිති කාගෙන උඩු ඇඳ යටි ඇඳ දෙක එකට තියන තද කරගෙන ජිවහාය දිවෙන් උඩු තල්ල තද කරගෙන වීරය උපදවාගෙන තමන්ට නිග්‍රහ කරගන්න කියලා. තමන්ට බැන ගන්න කියලා. මොකද බනින්නේ? තමන්ගේ හිතට නිග්‍රහ කරන්න මොකටද? අර නරක සිතිවිලි ඉන්න මං වගේ කෙනෙකුට වටිනවද මේ වගේ සිතිවිල්ලක් තියාගෙන ඉන්න? මං හරි නරක මිනිස්සෙක්නේ. මෙච්චර කරලා මේ වගේ සිතිවිලි තියාගෙන ඉඳගෙන මං මේ කොහෙද යන්න හදන්නේ? මං මොනවද මේ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් කරගන්නේ? ආදි වශයෙන් තමන්ට විටින් විට බැන ගන්න කියලා. ඔන්න වැඩි. දැන් ගොඩාක් වෙලාට කරන්නේ මොකද්ද? අනුන්ට විටින් විට බැන බැන ඉන්නේ නේද? බුදුහාඳුරෝ දේශනා කරනවා විටින් විට තමන්ට නිග්‍රහ කර, හිතට නිග්‍රහ කරන්න, දොස් කියන්න. උදාහරණයක් දීලා තියෙනවා බුදුහාඳුරෝ. මොකද උදාහරණය? කවුරු හරි ශක්තිමත් මිනිස්සෙක් දුර්වල මිනිසෙකුගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා අතහරිනවා වගේ. විටින් විට මේ කෙලෙස් සහිත හිතින් අල්ලලා හොල්ලන්න කෙලෙස්. ඒතර මොකද වෙන්නේ? හොල්ලනකොට හිතේ ඇලවිලා තියෙන කෙලෙස් ගැලවිලා යනවා. ඒ හෙල්ලන හොල්ලන ක්‍රමය තමයි නිග්‍රහ කිරීම, දොස් කියන එක. ඒ නිසා තමන්ට තමන් විටින් විට විවේචනය. ඒකට කියනවා සොයන් විවේචනය කියලා. අපි හරි ආසයි, දක්ෂයි අනුන් විවේචනය කරමින්. නමුත් සොයන් විවේචනය කියන එක අපේ ජීවිතය අනිවාර්යයෙන්ම තියෙනවා. ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මගේ හිතේ දැන් තියෙන තත්වය කියලා කල්පනා කර කර බල බලා ඒ අකුසල සිතිවිලි ප්‍රහාණය කර. ඔන්න ඔය කියන ක්‍රමවේද පහ ඔබ අත්හදා බලල පුරුදු කරගත්තු. මොකද වෙන්නේ? ඒ පුරුද්ද ඔබට ඔබේ මනස ආරක්ෂා කරගන්න ඕනම අභියෝගයක් හමු වේදී ඔබේ හිත එක්තැන් කරගෙන ඒ අභියෝගයට මුහුණ දෙන්නට හිත හදනවා. පින්වත්නි, එහෙම හිත හදාගත්තේ නැති වුණොත් අපි හරීම අනතුරුදායක තත්ත්වයක, ඒ හිත කර්මන්‍ය කරගත්තේ නැති වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. දැන් මේ විදිහට හිත අභ්‍යාස කරලා පුරුදු කරගත්තාම ඕන විදිහට හිත හරවන්න පුළුවන්. දැන් මැටි ගුලියක් අරගෙන ඉවරලා වතුර දාලා ඉවර වෙලා මැලෙක් කරාට පස්සේ මොකද කරන්නේ? ඕකෙන් හට්ටියක් හදන්න, හට්ටියක් හදන්න පුළුවන්, පිඟානක් නම් පිඟාන, ඕන දෙයක් හදන්න පුළුවන්. එක එක පැතිවලට හැඩතල වලට හරවන්න පුළුවන්. අන්න ඒ වාගේ ඔබට මේ හිත මේ විදිහට අභ්‍යාස කරනකොට, පුරුදු කරනකොට මොකද කරන්න පුළුවන්? ඕන වෙලාවක හිත හදා ගන්න පුළුවන්. ඕන අරමුණකින්, නරක අරමුණකින් හිත මුදව ගන්න පුළුවන්. ඒක දිගට පුරුදු කරා. මරණාසන්න මොහොතේ පවා ඔබට ඒ තත්ත්වයේ හිත ගලව ගන්න පුළුවන්. මේක නිතර අභ්‍යාස විදියට පුරුදු කරන කෙනෙකුට ඒක දීර්ඝ අභ්‍යාසයක් විදියට ගිහිල්ලා කෝමා එකකින් මැරුණා. සති ගානක්, මාස ගානක් කෝමා එකේ ඉඳලා තත්ත්වේ මැරුණත් මොකද වෙන්නේ? අර අභ්‍යාස කරපු පුරුදු දිගට පවතිනවා. දැන් කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරාට යටි මැෂින් එක වැඩ කරනවනේ. අන්න එහෙම අවස්ථාව වගේ. ඔබේ අර දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරපු හිත ඒ අරමුණු හොඳට විමසලා ගන්න, හොඳට බේරලා දෙනවා. ඒ නිසා ඒක අභ්‍යාස කරන්න. ඒක දැන් සමහර අය කියන දෙයක් තමයි, අනේ මම නම් ඔය දුක් විඳ විඳ ඉන්න මැරෙන්න කැමති නැහැ. නින්දෙදිම මැරෙන්න නම් තමයි හොඳ කියලා කියනවා නේද? සමහරු කියනවානේ
මලගෙවල්වල ගිහිල්ලා වෙලගෙන අනේ මලමිනිය දැක්කාම ජීවත් වෙලා හිටියා වගේ hina වෙලා ඉන්නවා. අයියේ රෑ නින්දට ගියාලු නිදාගෙන ඉඳෙදි මැරුණලු. බලාගෙන ඉන්න දුකක් නෑ. හරියම පීස්ෆුල් මරණයක් කියලා. එහෙම කියනවා. පීස්ෆුල් බලන් ඉන්න කෙනා. මැරෙන විදිය කොහොම මැරෙනවද කියලා කවුද දන්නේ? බුදුහාමුදුරු දේශනාව සඳහන් කරලා තියෙනවා මරණ මාරාන්තික වේදනාව. මොන වගේද? උදාහරණ කීපයකින් සඳහන් කරන මේ අනීපින සිටුතුමා මතක් කරන බුදුහාමුදුරන්ට මොකද්ද? කවුරු හරි මිනිස්සේ මන ශක්තිමත් මිනිසු දෙන්නේ දුර්වල මිනිසෙක් අල්ලලා ලොකු රැහැනකින් ඒ මිනිහගේ බෙල් මේ ඔළුව ගැට ගහලා දෙපැත්තේ ඉඳලා අදින අර සිංහල අරුත් අවුරුදු කාලේ හඹා දිනවා වගේ. එහෙම අදින වෙලාවට අර මිනිහගේ ඔළුවට හිසට දැනෙන යම් පීඩනයක්ද ඊට වැඩිය දස දහස් ගුණයකින් වැඩි පීඩනයක් එනවලු මැරෙන වෙලාවට. ඔළුවට ඇවිල්ලා තියෙනවා. නෑනේ මරු නෑනේ ගාම බය වෙන්න බා වෙලා දෙයි. එහෙම ආවොත් ඔබට හිත හදා ගන්න පුළුවන් හැකියාව දෙනවා. ඒකයි මේව අභ්‍යාස කරන්න කියලා කියන්නේ. ඊළඟට ශක්තිමත් පුරුෂයෙක් තියුණු ආයුධයක් අරගෙන තමන්ගේ බඩ කපා ගන්නකොට ඇතිවෙන යම් වේදනාවද ඊට වැඩිය වේදනාවක් ඇති වෙනු බඩට. දුර්වල මිනිසෙක් අල්ලගෙන ශක්තිමත් මිනිසු දෙන්නේ රතු පැහැයෙන් දිලිසෙන ගිනි අඟුරු වලක් උඩට කරලා අල්ලගෙන ඉඳෙද්දී අර මිනිහගේ ඇඟට දැනෙන යම් දාහයක්ද රස්නියක්ද ඊටත් වැඩිය රස්නියක් දැනෙනවලු ශරීරයට. ඒ මැරෙන්න ගිහින් අන්තිමේදී වතුර ඉල්ලලා අර තොලකට වේලිල යන්නේ ඒ එකත් එක්ක. ඊළඟට හරියට රෙදි කෑල්ලක් අරගෙන තෙත රෙදි කෑල්ලක් අරගෙන අඹරලා අඹරලා ඉවර වෙලා අන්තිම දිය බිඳුව ගන්නකොට ඇති වෙන තද ගතියක් තියෙනවද? ඒහිට වෙලී තද ගතියක් මුළු ශරීරයටම දැනෙන්න ගන්නවා. ඒ වාගේ වේදනාවක් අපිට තියෙන. අපිට ඒක තාම දැනුනේ නැති හින්දා අපිට ඉතින් බයක් දැනෙන්නේ නැහැ. නමුත් ඔය තත්වයට මුහුණ දෙන්න අපිට වෙයි. අන්නේ වේදනාවම අනුපස්සනා කරන්න හිත පුරුදු කරලා තියෙනවා. අන්නේ ආ තමයි පරලෝක ජය ගන්නෙ. ඒ තත්ත්වයට මුහුණ දෙන්න බැරි නිසා තමයි ගොඩක් අය මරණින් පස්සේ නරක තැන්ට යන්නේ. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන මිනිස්යෝ වෙලා ඉපදිලා ආපහු මැරෙලා ගිහලා මිනිස්යෝ වෙලා උපදින අය එච්චර අල්පයි කියලා. මොකද ඔන්න ඔය අවසාන මොහොතේ හිත හදාගන්න තියෙන අපහසුකම. එහෙනම් ඒකට අන්තිම මොහොත වෙනකම් බලා සිටින්න එපා. ඔය බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ළමයි ටික කොහෙන් හරි ආදරගෙන ගෙනල් පිළි ටිකක් කියලා කොට දාලා දෙයි කියලා එහෙම හිතන්න යන්න එපා. නේද? අර සුනාමි රහුණා වගේ කොහෙන් ගියත් කවුද දන්නේ? පිළි ටිකේ හිටියද? එහෙම කියන්නේ. ඒ නිසා ඔබ අදම සූදානම් වෙන්නේ. මරණ ධර්මතාවයේ කොයි වෙලාවක අපිට උරුමයිද කියලා අපි කවුරුත් දන්නේ නැති නිසා ඒ හැම මොහොතකදීම ඔබේ හිත ශක්තිමත් කරගන්න. අප්‍රමාදී වෙන්න. සිහියෙන් නුවණින් හැමතිස්සම අරමුණු පරිහරණය කරන්න. කුසල සිතින් අරමුණු පරිහරණය කරන්න. ඉතින් මෙන්න මේ කියන අභ්‍යාස හතර අභ්‍යාස පහ හොඳට පුරුදු කරලා තියෙනවා නම් එයාගේ හිත යාට කර්මන්නේ කියලා කියන එක ඕනෝන විදිහට හරව ගන්න පුළුවන්. ඒතර අකුසලයක් ආපු ගමන් එයාට තේරෙනවා වැටහෙනවා කුසලයට නැඹුරු කරන හැටි. ඒක දිගින් දිගටම පුරුදු කරලා තියෙනවා නම් භාවිත මනස નિરાයාසින්ම යාගේ හිතට අරවාගේ හොඳ සිටිවිල්ලක් ඉස්මතු කරවන. දවසක් මහානාම කියන ශාක්‍ය රජු බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුහාඳුර අපි බොහොම ශ්‍රද්ධා සම්පන්නයි හරියට පින් දහම් කරපු අය. මේ කිඹුල්වත් නුවර මහ ජනාකීර්ණ නගරයක්. මේ නගරේ අපි බැරි වෙලාවත් අශ්වය පිට යද්දී අශ්වයකින් වැටිලා අලිය පිට යද්දී අලියගේ කකුලට පෑගිල මැරුණෝ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකකින් මැරුණොත් කියන්නේ. හදිසි අනතුරකින් මැරුණොත් ඒ මැරෙනකොට ඇතිවෙන ශාරීරික වේදනාව නිසා අපි නරක තැනක උපදීද කියලා හවස්. අන්නේ වෙලාවේ බුදුහාඳුර දේශනා කරනවා උපමාවක්. මොකද ගිතෙල් කලයක් අරගෙන ගිහිල්ලා වතුර යට කුඩු කරනකොට ඉස්සෙල්ලාම උඩට මතුවෙන අට්ටි කෑලි ටික නෙවෙයි මොනවාද? තෙල් ටික. අන්නේ වගේ නිතර භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා
සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණා තුන නිතර පුරුදු කරන්න ඕන, අභ්‍යාස කරන්න ඕන. එහෙම පුරුදු කිරීම සංසාර ගමන අනාරක්ෂිත භාවයෙන් මුදවල ආරක්ෂා කරගන්න උපකාර වෙනවා. හිත තුල කෙලෙස් පහළ වීම අඩු කරගන්න උපකාර වෙනවා. නිවනට ඔබව සමීප කරන්න උපකාර වෙනවා. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඉදසිටින් ප්‍රාර්ථනා කරමු. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියව හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මොකද්ද මං කියලා දුන්න සූත්‍රේ? විතක්ක සන්තාන සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ මූල 50. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දේශනා කළේ. විතක්ක කියන්නේ මෙතන නරක සිතුවිලි කියලා. සන්තාන කියන්නේ මූල හේතු සටහන. හිතේ නරක සිතුවිලි හටගන්නට මුල් වෙච්ච හේතු බලලා ඒවට විසඳුම් සපයා දීම තුළ හිත කුසලී පිහිටවන හැටි කියලා දෙන සූත්‍ර දේශනාවක් නිසා මේට විතක්ක සන්තාන කියන නම භාවිත කරා. මේදී බුදුහාමුදුර දේශනා කරන භාවනා කරන කෙනෙක් විසින් විටින් විට පුහුණු කළ යුතු පුරුදු කළ යුතු කාරණා කීයක් මතක් කරනවද? පහ මතක් කරලා තියෙනවා මේ සූත්‍රේ පුරාවට. මම මතක් කළා මේ සූත්‍ර දේශනාව කරද්දී අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන ආදීර ස්ටේජස් කියත් තුනක්. මොනවද? අනුසය, පරියුත්ථාන, වීතික. අනුසය කියන්නේ තුනී වෙච්ච කෙලෙස්. පරියුත්ථාන කියන්නේ ඇතුළේ නැගී සිටින කැකෑරෙමින් ඇවිස්සීගෙන එන කෙලෙස්. වීතික්‍රම කියන්නේ ක්‍රියාත්මක වෙන, කයින් වචනින් එළියට දාලා ක්‍රියාත්මක කරන කෙලෙස්. ඉතින් මේ අවස්ථා තුන පාලනය කරන්න බුදුහාමුදුර දේශනා කළ ශික්ෂණ ක්‍රම තුනක්. ත්‍රි ශික්ෂා මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. එතකොට වීතික්‍රම කෙලෙස් පාලනය කරන්නේ මොකෙන්ද? සීලයෙන්. කයින් වචනින්, කය වචනින් සංවර කරගත්තාම කෙලෙස් කයින් වචනින් ක්‍රියාත්මක කරන එක නවත්තනවා. ඊළඟට පරියුත්ථාන කෙලෙස් සමාධියෙන් සංසිඳවනවා. ඇතුළේ ඇවිසි තියෙනේව සමාධිය වඩනකොට හිතේ සංසිඳෙනවා. ඊළඟට අනුසය කෙලෙස් විදර්ශනා ප්‍රඥාවෙන් මුලින්ම උපුටලා දානවා. එහෙම උපුටලා දානකොට තමයි ඒ නිවන් සුව සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ සඳහා භාවනාව පුරුදු කරගෙන යද්දී කවුරු හරි කෙනෙකුගේ හිතේ කෙලෙස් සිටිවිලි හටගත්තොත් ඒ තැනැත්තා විසින් කළ යුතු පළවෙනි උපාය මාර්ගය මොකද්ද? කෙලෙස් සිටිවිල්ල ඇතිවෙන්නට හේතු වෙච්ච නිමිත්තට ප්‍රතිවිරුද්ධ කුසල නිමිත්ත හිතට ගන්නවා නේද? අකුසල සිටිවිල්ල ඇතිවෙන්නට හේතු වෙච්ච නිමිත්තක් තියෙනවනේ, අරමුණක් තියෙනවා. ඒ අරමුණට ප්‍රතිවිරුද්ධ මොකද්ද? හොඳ අරමුණ, කුසල අරමුණ හිතට ගන්නවා. මොකද දීපු උපමාව? ඔව්, දිරාපු ලීයනය ගලවන්න හොඳ ලීයනයකින් ගහලා තල්ලු කරනවා වගේ නේද? ඒ නිසා දැන් ඔබ තේරුම් ගන්න ඕන ඔබ ළඟ තියෙන දිරාපු වෙන මොනවද කියලා. ඒ සඳහා ඔබට ප්‍රමාණවත් සවිමත් ඇන තියෙනවාද කියලා ඔබ තේරුම් ගන්න ඕන. ඒ ඇන හොඳින් සවිමත් කරගන්න ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නරක සිතිවිල්ලක් ආවොත් පාලනය කරගන්න මොකද්ද? ආදීනව දකින්න ඕනේ. ඒකේ තියෙන එහෙම සිතිවිල්ලක් හිතේ තියාගෙන ඉඳීම තුළ තමන්ට වෙන අනර්ථය, අවට, අයහපත, පීඩාව ඒක තේරුම් අරගෙන ආදීනව දැක්ක ගමන් මේක අයින් කරගන්න ඕන. මොකද දීපු උපමාව? පිරිසිදුව ඉන්න කැමති කෙනෙකුගේ කරට ගැරඬි කුණක් දැම්මාම අයින් කරන, එසැනින් ඉවත් කර ගන්නවා වගේ. එතකොට තුන්වෙනි ක්‍රමය සිත නරක සිතවිල්ලක් හිතට ආවහම මොකද කරන්න ඕන? ඒක ගැන හිත හිතා ඉන්නේ නැතුව අරමුණ වෙනස් කර, වෙන දෙයක් කර, වෙන අවධානය වෙනතකට යොමු කරලා කටයුතු කරනවා. එතකොට මොකද දීපු උපමාව?
තරහකාරීෙක් දැක්කහම අහක බලා ගන්නවා වගේ. හතරවෙනි ක්‍රියාව ඒ තමයි මේ ඔක්කොම ක්‍රියා තුනම කරලා හරියන්නේ නැත්නම් හතරවෙනි ක්‍රියාව බලනවා. මොකද නරක සිටිවිල්ල ඇති වෙන්නට මූල හේතුව බලනවා. විතක්ක සංඨානය. මූල හේතු ගවේෂණය කරගෙන කරගෙන යද්දී තේරෙනවා මොකද්ද? අනේ මේකට මෙච්චර නරක සිටිවිල්ලක් ඇති කරගන්න උවමනාවක් අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට ඒ නරක සිටිවිල්ල ඇති වෙන්නට හේතු වෙච්ච හේතුව බලාගෙන යද්දී සමහර හේතුව නැති වෙලා ගොඩක් කල හේතුවෙන් හටගත් ඵලය අපි තියාගෙන මෙහි කෙලෙස් අවසාගෙන ඉතපේක විතරයි කියලා තියෙනවා. ඉතින් අන්නේ ඒ විදිහට හේතු දකින්නකොට අර කෙලෙස් පාලනය කරගන්න පුළුවන්. මොකද දීපු උපමාව වේගෙන් දුවන මනුස්සයා හේතු බල බලනකොට වේගෙන් දුවන හේතුවක් නැහැ කියලා දැනෙනකොට අයියෙන් ඇවිදිනවා අයියෙන් ඇවිදින්නේ ඇයි කියලා බලනකොට හේතුවක් නැහැ කියලා දකින්නවා. එතකොට හෙමින් ඇවිදිනවා හෙමින් ඇවිදින්නේ ඇයි කියන හිත හිත ඉන්න වෙලාවෙදී හේතු දකින්නකොට හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්න වෙලාවේ හේතු දකින්නවා. එතකොට බලන හේතුවක් නැහැ කියලා තේරෙනවා හිටගෙන ඉන්න තරම්. එතකොට මොකද කරන්නේ? වාඩි වෙනවා. වාඩි වෙලා ඉඳෙද්දි හේතුවක් නැත්නම් වාඩි වෙලා නිකම්ම ඉන්නකොට ඊට වැඩි හොඳයි නිදා ගන්න එක කියලා නිදා ගන්නවා නේද? අන්න ඒ වගේ ඔබ කල යුත්තේ හේතු දැකීමෙන් කෙලෙස් ආවේග පාලනය කරලා සංසිඳන එකයි. දැන් මේකෙන් අදහස් කරන බුදුහාඳුරෝ කියලා දෙන අන්තිමටම නිදා ගන්න කියලා. ඒ නිසා ඒක තමයි අන්තිමේ ඒක නෙමෙයි මේ කියන්නේ. එතන නිදා ගැනීමෙන් අදහස් කරන්නේ යා මේ බොහොම සංසිඳුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට කෙලෙස් සිටිවිලි නිසා ඔබ ඇවිස්සලා යනව නම් අන්නේ ඇවිස්සින ස්වභාවය පාලනය කරන එක තමයි එතන කරන්නේ. ඊට පස්සේ අවසාන ක්‍රමය පස්වෙනි ක්‍රමය මොකද්ද? දක්මිටි කාගෙන උඩුතලට දිවෙන් තද කරගෙන වීරිය උපදවාගෙන හිතට නිග්‍රහ කරන්න. ඔබට ඔබ දොස් කියා ගන්න ඕන. එහෙම දොස් කියාගෙන නරක සිටිවිලි ඉතින් ගලවල විසි කරලා දාන්න ඕන. හරියට දුර්වල මිනිසෙකි බෙල්ලෙන් අල්ලල හොල්ලනවා වගේ ඔබ විටින් විට ඔබේ හිත හොල්ලන්න ඕන. අඩුම තරම් රැට නිදා ගන්න ගිහින් ඉවර වෙලා නේද? අද දවසේ මම මොනවද කළේ කියලා කල්පනා කළා. සොයන් විවේචනිකය දෙන්න පැයෙන් පැය. එහෙම වෙනකොට ඔබට මතක් වෙයි. අනිතය කියලා දෙනවට වැඩිය ඔබේම වැරදි ඔබට වැටහෙන්න ගනි. එහෙම වෙනකොට ඔබටම ලැජ්ජාවක් ඇති වෙයි. ආයෙ හිටනම් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඔබට ඇති කරගන්න පුළුවන් වෙයි. අන්න ඒ විදිහට ඔබට නිග්‍රහ කරගෙන කෙලෙස් සිටිලි හිතින් බැහැර කරගත්තොත් ඔබේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා, පිරිසිදු වෙනවා. ඒ සිත පුදුමාකාර සැනසිරිදායක සිතක් බවට පත් වෙනවා. එහෙම සැනසිල්ලක් උදා කරගත්තු කෙලෙස් යටපත් කිරීම තුළ සහ තුනී කිරීම තුළ ලැබෙන ඒ නිවන ඒ සුවය ඔබට මේ භවයේදීමත් පත් කරගන්න පුළුවන්. ඒ සුවය වැඩි දියුණු කර ගැනීම තුළ කෙලෙස් සදාතනිකව ප්‍රහාණය කර දැමීමෙන් ලැබෙන ඒ අමා නිවන් සුවත් ඔබට උදා කරගන්න පුළුවන්. ලෙසින් කටයුතු කරන්න පින්නත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා පිළිසිතේ. මොන හරි අහන්න තියෙනවද? පංචස්කන්ධයට තියෙන උපාදානය තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධය කියන එක අපි හැමෝටම තියෙනවා. රහතන් වහන්සේලාට පංචස්කන්ධයක් තියෙනවා නේද? දැන් මම කියවනේ රහතන් වහන්සේලාට වේදනා දැනෙනවා, සංඥාවන් තියෙනවා, සංස්කාර ඇති වෙනවා, සිතිවිලි ගොඩ නැගෙනවා, විඥානය ඇති වෙනවා. ඒ මුල් කරගෙන අර තණ්හා මාන දිට්ටි වශයෙන් උපාදානීය කරන තත්වයටපත් වෙන්නේ පුහුදුන් කෙලෙස් සහිත අපි. ඉතින් අතකොට අපි කරන්න ඕන ඉස්සෙල්ලාම පංචස්කන්ධය නැති කරගන්න නෙවෙයි, පංච උපාදානස්කන්ධය නැති කරගන්න ඕන.
තර පංච රහතන් වහන්සේලා අර මං කියවනේ නිවන් දකින ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද දෙක? අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි සෝපාදිශේෂ නිර්වාණ ධාතු. මොකක්ද? උපදි කියලා කියන්නේ ඔය පංච උපාදානස්කන්ධයේ සහිත කෙලෙස් වලට උපාදානය කියන. එතකොට සෝපාදිශේෂ කියන්නේ පංචස්කන්ධය සහිතව නිවන් දකින මේ පිරිනිවන් පාන එකට. එතකොට අනුපාදිශේෂ කියලා කියන්නේ පංචස්කන්ධය තියෙද්දී අර උපාදානස්කන්ධය විතර නිරුද්ධ කරන එකට. ඒකට කියනවා තවත් ඉතිහි ක්ලේශ පරිනිර්වාණය කියලා. අනිත් එකට කියන්නේ මොකක් කියලාද? ස්කන්ධ පරිනිර්වාණය කියලා. එතකොට සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කෙනෙක් දකින්නේ කෙනෙක් අත්පත් කරගන්නේ මොන නිර්වාණයද? ක්ලේශ පරිනිර්වාණය. නේද? සෝපා මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙනවා. එතකොට අනුපාදිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙච්ච කෙනා ඊට පස්සේ ආපහු මරණයටපත් වෙන එක තමයි ස්කන්ධ පරිනිර්වාණය හෙවත් සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ පංචස්කන්ධය පරිහරණය කරන හැම මොහොතකදීම ඊට තියෙන උපාදානිය අඩු කර ගැනීම තුළ ඒ නිවනට සමීප වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ උපාදානිය අඩු කර ගන්නට නම් අපි මොකද්ද කරන්න ඕන? අර තණ්හාවෙන් දැන් උපාදානිය ඇති වෙන්නේ තණ්හාව නිසානේ. තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? වේදනාව නිසානේ. නේද? දැන් පටිච්ච සම්පදායට යනකොට වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං එහෙම කියන්නේ. ඉතින් අපි හේතු බලාගෙන යනකොට එතකොට අන්තිමට අපිට තේරෙන මේක උපාදානිය උනේ තණ්හාව නිසා, තණ්හාවේ බැඳුන නිසා, තණ්හාවේ බැඳුන මේක විඳ නිසා, වේදනාව නිසා, වේදනාව ඇති වෙන ස්පර්ශය නිසා. ඒතර ස්පර්ශ උනේ මොන වගේ එකක්ද? අනිත්‍ය එකක්. අනිත්‍ය ස්පර්ශයක් ස්පර්ශ වීම නිසා ඇතිවෙත්. අනිත්‍ය ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශ අනිත්‍ය ස්පර්ශයෙන් හටගත් යම් වේදනාවක් තියෙනවා. ඒ වේදනාවත් අනිත්‍යයි. ඒ වේදනාව නිසා ඇතිවෙච්ච යම් තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාවත් අනිත්‍යයි. ඒ තණ්හාව නිසා හටගත් යම් උපාදානයක් වෙනා එයත් වෙනස් වෙන සුළුයි ආදී වශයෙන් වටහා ගත්තාම මොකද කරන්නේ? අර පංචස්කන්ධයේ තියෙන උපාදානය අපි අඩු කර ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් රහතන් වහන්සේලා පංචස්කන්ධය පරිහරණය කරනවා. අපි පංචස්කන්ධය පරිහරණය කරන්නේ කොහොමද? උපාදාන සහිතව. රහතන් වහන්සේලා උපාදාන රහිතවයි පංචස්කන්ධය පරිහරණය කරන්නේ. ඒකයි වෙනස. සමනසේ කියපු විදිහට අර කොමයකට කෙනෙක් යනකොට ඒක කොමයකට යනකොට ඇතිවන සිත් චිත්තනේ තියෙන එකද ප්‍රතිසන්දි සිත්යට ඇති වෙන්නේ නැත්නම් කෙනෙකුට කොමයක තුල මනසේ පාලනයකුත් ඇති කරගන්න පුළුවන්ද? ඒක හුරු පුහුණු කරනවා තියෙනවනේ. ඒ කියන්නේ සිතුවිලි ක්‍රියාව ධර්ම සිදු වෙනවද? කොමයකට පත් වුණාට පස්සේ එයාට පාලන බලය නැහැ. සිතුවිල් පාලනය කරන්න බෑ. හැබැයි යා කාලයක් තිස්සේ අර මං කිය පුරුදු කරපු වැඩ පිළිවෙල තියෙනවනේ. ඒ වැඩ පිළිවෙල දිගටම හිත තුල ක්‍රියාත්මක වෙන කොමයකට ගියා. අර අවදියෙන් ඉන්න සිහියෙන් ඉන්න වෙලාවේ තියෙන වාසිය එකයි මං කර නිදාගෙන ඉන්න මරණයට වැඩිය ඇහැරිලා ඉන්න වෙලාවේ මරණකට අඩු ගානේ ඒ සිතුවිල්ල වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් කොමයකින් මරණ එක තරහා භයානක තත්ත්වයක්. නෑ එහෙම කියන්න බෑ. කොහොම එයා පුරුදු කරපු සිතුවිලි මොනවද කියලා අපි දන්නේ නෑ. අකුසල සිතුවිලි වෙන්නත් පුළුවන්, අකුසල සිතුවිලි වෙන්නත් පුළුවන්. වැඩියෙන් බහුලව පුරුදු කරපු සිතුවිලි තමයි හිත තුළ යටින් ක්‍රියාත්මක වෙන්නේ. කොමායකේදී ක්‍රියාත්මක වෙන මේ ඔය සබ්කොන්ෂස්නස් මේ උපවිඥානේ ක්‍රියාත්මක වෙන්නේ අර පුරුදු කරපු. එතකොට එයා පුරුදු කරේ වැඩියෙන් හොඳ දේවල් නම් එයාගේ චුතිසිතට හොඳ අරමුණක් ඉස්පතු වෙලා එනවා. නරක දේවල් පුරුදු කරලා තියෙනවනම් නරක අරමුණු තමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඒ වැඩියෙන් පුරුදු කරපු එක තමයි ඉස්මතු වෙන්නේ.
එතනට කිව්වේ කායික වේදනාව නැත්තම් බලන්න කියලා. ඒකේ ඇති වෙන උදේවය බලන්නේ කායික වේදනාව නැත්තම් එහෙම මානසික වේදනාව දෙකම. කායික වේදනාවයි මානසික වේද. දැන් කයට යම් කිසි වේදනාවක් දැනෙනවා නම් කයට දැනෙන වේදනාව මුල් කරගෙන මනසට නේක එන්නේ නේද? දැන් කකුල රිදෙනවා කියලා කියන්නේ මනසට දැනෙන එකක් නේ. වේදනාවක් දැනෙන්නත් ඒ කියන්නේ අර උපේක්ඛාව. වේදනාවක් නොදැනෙන වෙලාවක් නෑ. නේද? වේදනාවක් නොදැනෙන වෙලාවක් නෑ. දැනෙන්නේ නෑ කියලා කියන්නේ අපේ අවධානය ඒතරම් සියුම් නෑ කියන එකයි. නැත්නම් හැම මොහොතකම අපිට කිසියම් වේදනාවක් ඇති වෙනවා. දැන් ස්පර්ශයක් තියෙනවා නම් වේදනාවක් නැති වෙන බෑ නේද? යම් තැනක ස්පර්ශ වුණා නම් ඒක ඒ පස්සපච්චය වේදනාවක් කියලා කියන්නේ. ඒ නිසා ඒතර නොදැනෙන්නේ ඒක අපේ තියෙන ඔව් එහෙම දැනුම් සීතලද උෂ්ණද කියලා එහෙම තේරෙන්නේ. ඔව් ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. සී ඔව් එතකොට ඊට පස්සේ කොහොනේ තාම සීතලාවේ නැණි කියන්නේ. ඔව් ඒක අර උපකාරක ධර්මයක් විතරයි. අර හුස්ම ගන්න හෙලන එක වැටුණා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මූලික දේ අවශ්‍යතාවය ඒ ක්‍රියාවේ සිත පිහිටුවා ගැනීම විතරයි. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා මරණය වෙනකොට ලොකු වේදනාවක් ඇති වෙනවා කියලා. ඒ වේදනාව හරි විශාල වේදනාවක් කියලා. එතකොට අපි දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අපි සතියෙන් ජීවත් වෙන්න පුළුවන් නම් වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් මේ හැම මොහොතක්ම නිතරම බෑ. නමුත් ඒක පුරුදු කරනවා නම් එතකොට මරණ වෙලාවේ මම හුඟක් දැකලා තියෙනවා. මරණ වෙන වෙලාවෙන් හුඟක් දෙනේ ගොඩක් දුක් විඳිනව මරණ වේලාවේදී. අනිත් ඒගොල්ලන් දුක් විඳින්නේ නැහැ. හැබැයි අර සතිය අපි පුරුදු කරගෙන ආවොත් ඒ සතියෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ මරණ වේදනාවත් අපිට ඒක ගැන සතියෙන් ඉන්න පුළුවන් වෙනවා නේද? ඒක තමයි මම කිව්වේ දෙකටම. එතකොට අර වේදනාව අඩු වෙන්න පුළුවන්. අඩු වෙනවා හරි ඒක ගැනමනේ හිතන්නේ සම. ඒක තමයි මම ඒ වේදනාව ඒ හිත පුරුදු කිරීම තුළ වේදනාවට ෆේස් කරන්න අපි පුරුදු වෙන. ඒ කියන්නේ ඒක දරා ගන්නට අපි පුරුදු වෙනවා. ඒ හැමතිස්සෙම දැන් අපි දරුණු වේදනාවක් ඒ ආදි වශයෙන් හිතන එක ගන්න විදිහටනේ. ඒතර ඒ හැම වේදනාවක්ම අර අනිත්‍ය වශයෙන් දකිනකොට එතකොට අපි ඒක බරට හිතන්නේ නැහැ. දැන් මේක මෙහෙම තිබුණාට ඊළඟ මොහොතේ වෙනස් වෙනවා කියලා ගන්න නිසා. එනිසා ඒක හැමතිස්සෙම හිත අභ්‍යාස කරලා තිබ්බහම අර මරණාසන්න මොහොතේ ඇති වෙන වේදනාවන් පාලනය කරගන්න. ඒ වේදනාව නිසා කායික වේදනාව නිසා මානසික පීඩා ඇති කරගන්නේ නැතුව ඉන්න උපකාර වෙනවා. තම සමහර වෙලාවට කායික වේදනාව දැනෙන්න පුළුවන්. කයට දැනෙන වේදනාව වැඩියෙන් දැනෙන්න ගන්න හිතත් එක්ක සම්බන්ධ වුණාමනේ. ඒතකොට හිත පාලනය කර ගැනීම තුළ අද වේදනාව අඩු කරන්න පුළුවන්.